चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता पिन्नतुनि अद ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මජ්ඣිම නිකායේ ධම්මචේතිය කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණේ අසීමිත බව ධර්ම රත්නේ සංඝ රත්නේ ශ්‍රේෂ්ඨත්වය මැනවින් පැහැදිලි කෙරෙන මේ සූත්‍ර දේශනාවෙන් කරුණු කීපයක් දේශනා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ වේද තලුම්ප කියන නියම්ගමේ වැඩ ඉන්න කාලේ මේ දේශනාව සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේශනාව සිද්ධ කරන්නේ කොසල් මහරජුරු. මුලින් කොසල් මහරජුරුව තමයි කරුණු දක්වන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමත කළාට පස්සේ ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. එතකොට කොසල් රජුරුව මොනතරම් ප්‍රඥාවන්තද කියන කාරණාව අපිට කියාපාන තැනක්. නමුත් රජුරුව වයසින් හුඟක් මුහුකුරා ගියාට පස්සේ මේ ශාසනය වෙනුවෙන් අසීමිත මෙහෙවරක් කරලා තියෙනවා. මහා ප්‍රඥාවකින් කටයුතු කරලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට දකින්න ලැබෙනවා රජ්ජුරුවන්ගේ ජීවිතයේ මුල් අවස්ථාවල් වල එතරම් හිතන්නේ මතන්නේ නැතුව තීරණ ගත්ත අවස්ථාත් තිබුණා කියලා. ඉතින් ඒ සඳහා කරුණුත් මේ සූත්‍ර වලින් අපිට විස්තර සාකච්ඡා කරනකොට සාකච්ඡා කරන්න පුළුවන්. ධම්මචේතිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වේද තලුම්ප නියංගමේ තමයි මේ දේශනාව සිද්ධ වෙන කාලේ වැඩ ඉන්නේ. මේ කාලේ කොසල් රජුරුව කිසියම් කටයුත්තක් සඳහා නගරක කියන නියම් ගමට පිටත් වුණා. රජුරුව මාලිගාවෙන් නියම් ගමට පිටත් වෙන්න සූදානම් වෙලා රජුරුවන්ට ඉතාම සමීපම ඇමතිවරයා හැටියට හිටියේ දීඝකාරායන කියලා ඇමති කෙනෙක්. දීඝකාරායනට කතා කරලා කියනවා හිතවත් කාරායනය භද්‍රභද්‍ර යානා සූදානම් කරන්න කියලා. මේ භද්‍රභද්‍ර යානා කියලා කියන්නේ ඉතාම සුන්දර රථ කියන එකයි. ඇතුළත පිටත මනාව සකසලයි තියෙන්නේ. මේ රථයක් ඇතුළ ඉතාම සැපදායකයි. අපි අද ගමන් කරන නවීන මෝටර රථයක තියෙන සුවයට වඩා ඉතාම සුවදායකයි කියලා සඳහන් කරන්නේ. එවන් රථ රජ්ජුරුවන්ට ගමන් කරන්නත් රජුගේ පිටිපසිනුත් ඉදිරියෙනුත් එවන් රථ ගමන් කරනවා. ඒකයි මේ භද්‍රභද්‍ර යානා සූදානම් කරන්න කියලා කියන්නේ. ඉතින් මහත් වූ රාජ ආශ්චර්යයෙන් මේ රථයක නැගලා නගරක නියම් ගමට රජ්ජුරුව සමීප වෙලා රජ්ජුරුව බොහෝම කැමති විවේකීව ඉන්න නිදහසේ ඉන්න. එහෙම නිදහසේ උයනේ ඇවිදගෙන යනකොට රජ්ජුරුව දකිනවා විශාල රූස ගස්.
ඒ විශාල ගස් මුල්වල ඉතාම පහසුවෙන් වැඩ ඉන්න පුළුවන් තැන් තියෙනවා. දැන් ඔබ දැකලා තියෙනවා ඔය සමහර විශාල ගස්වල මුලේ ධාර ධාර වගේ තියෙන අපි වට කියන්නේ ඇටුවන් කියලා. ඔය කුබුක් ගස් වගේ ගස්වල එහෙම විශේෂයෙන් දකිනවා. ඒ මුල් දෙකක් අතරේ බොහොම පහසුවෙන් දෙපසින් කාටවත් නොපෙනී විවේකීව ඉන්න පුළුවන්. අන් එහෙම තැන් දැක්කහම රජුරුවන්ට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඇයි මේවාගේ විවේක තැන්වලට බුදුරජාණන් වහන්සේ බොහෝම කැමති. ඒක රජුරුවෝ දන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ. ඉතින් කොසල් රජුරුවෝ සාමාන්‍යයෙන් දවසකට දෙපාරක්වත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දීඝකාරායනට කතා කරලා අහනවා, හිතවත් කාරායනේ, අද බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ? කාරායන හොඳාකාරවම දන්නවා බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා හැම දවසෙම අහන බව. ඉතින් ඒ හින්දා කාරායන නිතරම සූදානමින් ඉන්නේ රජුරු අහපු ගමන් උත්තර දෙන්න. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා, ස්වාමීනි මහරජ, මේ වෙලාවේ වැඩ ඉන්නේ වේදතලුම්ප කියන නියම්ගමේ. කාරායනේ එහාට හුඟක් දුරයිද? නෑ ස්වාමීනි, අපිට දවල් කාලෙන් ගිහිල්ලා එන්න පුළුවන්, යොදුන් තුනක් විතර තමයි තියෙන්නේ කියලා. එහෙනම් කාරායනේ නැවතත් රත සූදානම් කරන්න කියලා කියනවා. මේ කාලේ කොසල් රජුරු මාලිගාවේ ඉන්නේ ටිකක් අඩුවෙන්. එළියට ගිහිල්ලා විවේකීව ඉන්නම තමයි උත්සාහ කරන්නේ. ඒකට හේතුව තමයි රජුරුවන්ගේ හිතේ දරාගන්න බැරි දුකක් තියෙනවා මේ කාලේ. ඒක තමයි පිරිසෙන් ඈත් වෙන්න හදන්නේ. මොකද රජුරුවන්ට තියෙන දුක, රජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතියා රජුරුව විසින්ම මරලා දානවා. රජුරුව මරලා දාන්නේ මේ පිරිසකගේ උපායශීලී කපටි බස් වලට රැවටිලා. ඉතින් රජුරුවන්ට පස්සේ තේරුණා මම රැවටුණා කියලා. එතකොට කාරායනට කලින් රජුරුවන්ගේ ප්‍රධාන ඇමතිවරයා වෙලා හිටියේ සමීපම ඇමතිවරයා බන්දුල මල්ල කියන සෙන්පතියා. බන්දුල මල්ලයි මහාලි ලිච්ඡවි සහ කොසල් රජුරු ඉගෙන ගන්න කාලේ තක්ෂලාවේ එකට ඉගෙන ගත්ත අය. මේ තුන් දෙනාම අතිශයින්ම දක්ෂයි. ඒ නිසා සඳහන් කරන්නේ ජම්බුද්දීපේ මහා සටන් කරුව තුන් දෙනා කියලා. කොසල් රජුරුත් බන්දුල මල්ලත් මහාලි ලිච්ඡවිත් එක්ක සටන් කරන්න සමත් කෙනෙක් ජම්බුද්දීපේ වෙන නැහැ කියලා කියන්නේ. හැබැයි එහෙම කියන්නේ තවත් ඉඩක් තියලා. සාක්‍යයන් හැර වෙන කාටවත් මේ තුන් දෙනා එක සටන් කරන්න බෑ. එතකොට සාක්‍යයන් හැර කියලා කියහම සාක්‍ය රජවරුත් එක සටන් කරන්න මේ තුන් දෙනාටත් බෑ කියන එකයි කියන්නේ. සාක්‍යයන් හැර ජම්බුද්දීපේ මහා සටන් කරුව තුන් දෙනා. ඉතින් මහාලි ලිච්ඡවි ඉගෙන ගත්තට පස්සේ තමන් උගත් ශිල්ප ප්‍රදර්ශනය කරන්න ගියහම පොඩි වැරදීමක් නිසා ඇස් දෙකම අන්ධ වෙනවා. ඒ හින්දා ඉතින් අන්ධ වෙච්ච කෙනෙකුට රජකම දෙන්නේ නැහැ. ඒ නිසා මහාලි ලිච්ඡවි අති දක්ෂ සටන්කරුවෙක්. ඇස් දෙක අන්ධ වුණත් ලිච්ඡවි කුමාරවරුන්ට සටන් උගන්වන ගුරුවරයා බවට පත් වෙනවා. බන්දුල මල්ල තමන්ගේ ශිල්ප දක්වන්න ගියහම මල්ල රජුරුවන්ගේ පුතා, වැඩිමහල් පුතා නෙමෙයි. ඉතින් ඔහු ශිල්ප දක්වනකොට ඔහුට තියෙන්නේ අහසට පැන නැගලා උණ බට මිටි වගේක් කපන්න ඕන එක දිගට. එක මිටි එක උණ බට 60ක් විතර තියෙනවා.
ඉතින් ඒක බන්දුල මල්ලට ඉතාම සුළු වැඩක්. නමුත් මේ ඥාතීන්ට උවමනාව තියෙනවා බන්දුල මල්ල පරාද කරන්න. මොකද ඔහු දිනුවොත් ඔහුට රජකම දෙන්න වෙනවා. නමුත් තව මල්ල රජුරුවන්ගේ වැඩිමල් පුත්තු ඉන්නවා. ඒ නිසා අන්තිම බටමිටියට මැද්දට යකඩ කූරක් දාලා තමයි තියන්නේ. ඉතින් යකඩ කූර තියෙන නිසා අන්තිම මිටිය කැපෙන්නේ නැති වෙනවා. ඒකත් බන්දුලට කපන්න තිබුණා කියලා සඳහන් කරනවා. නමුත් ඒ තරම් සැලකිල්ලක් නැතුවයි පහර එල්ල කරන්නේ. උණ බට කපන්නේ යකඩ තියෙන බව දන්නවනම් ඔහු වේගෙන් පහර එල්ල කරනවා. ඉතින් ඒ නිසා ඔහුට රජකම දෙන්නේ නැහැ. ඉතින් කේන්ති ගිහිල්ලා අම්මා එක්ක කියනවා මං මේ අය ඔක්කොම මරනවා කියලා. අම්මා ඉතින් කරුණු සඳහන් කරනවා පුතේ ඔබ ජයග්‍රහණය කළත් ඔබේ වැඩිමල් සහෝදරයෝ ඉන්නකොට ඔබට රජකම දෙන එක අපිට ප්‍රශ්නයක් නේ කියලා. ඒ හින්දා බන්දුල මල්ල තරහ වෙනවා. තරහ වෙලා තමයි කොසල් රජුව හොයාගෙන යන්නේ. ඉතින් කොසල් රජුව දන්නවා බන්දුල මල්ල කියන්නේ කවුද කියලා. ඒ නිසා බොහොම සතුටින්ම බන්දුල මල්ලව තමන්ගේ රාජ්‍යයේ සෙන්පතියෙක් හැටියට බාරගන්නවා. එක දවසක් බන්දුල මල්ල නගරේ සැරිසරන වෙලාවේ බන්දුල මල්ල දකිනවා මේ නඩු විනිශ්චය කරන විනිසුරුවන් අල්ලස් අරගෙන වැරදිකරුවන් නිවැරදිකරුවන් කරනවා, නිවැරදිකරුවන් වැරදිකරුවන් කරනවා. ඒක බන්දුල මල්ල දැකලා ඇවිල්ලා රජුරුවන්ට කියනවා. රජුරුව ඒකට බොහොම කලකිරිලා අර විනිශ්චකරුවන් සියලු දෙනාම අයින් කරලා රාජ්‍යයේ අග්‍ර විනිශ්චකාර තනතුර බන්දුල මල්ලට දෙනවා. ඉතින් බන්දුල මල්ල අග්‍ර විනිසුරු වුණාට අර අයින් කරපු විනිශ්චකරු තරහයි. ඒ නිසා අවස්ථාවක් බලලා මේගොල්ලෝ කේලම් කියන්නයි සූදානම්. ඉතින් බන්දුල මල්ලට ඉන්නවා පුත්තු 30ක්. 30 දෙනාම පුත්තුමයි. 30 දෙනාම තාත්තා වගේම දක්ෂ සටන්කරුවෝ. ඉතින් ඒ නිසා අර අයින් කරපු විනිසුරු රජුට නිතරම ඇවිල්ලා කේලම් කියනවා. මහරජේ තාත්තයි පුතාලා 30 දෙනා යනකොට තියෙන අභිමානයේ තේජස පේනවද? මහරජෝ ඔබ දන්නේ නැහැ මේ ගොල්ලන්ගේ සැලැස්ම මේ රාජ්‍ය ඔබෙන් උදුරගන්න එක. ඔබ නිහඬව ඉන්නේ රාජ්‍ය උදුරගන්න කන්ද කියලා ඇහුවා. ඉතින් රජුරන්ටත් ඒ වෙලාවේ හිතෙනවා එහෙම සැලැස්මක් මේගොල්ලෝ ළඟ තියෙනවද කියලා. ඒ නිසා රජුරු ටිකක් සැකෙන් තමයි හිටියේ. බන්දුල මල්ල ගැන බොහෝ තොරතුරු සඳහන් කරන්න තියෙනවා. කොයි තරම් දක්ෂයිද කියනෝ නම් යුද්ධයට තමන් එක්ක එකට ශිල්ප ඉගෙන ගත්ත මහාලි ලිච්ඡවීගෙන් පුහුණුව ලැබපු රජවරු 500 දෙනෙක් මරන්න බන්දුල මල්ල පාවිච්චි කරන්නේ ඊතල දෙකක් විතරයි. ඒකෙන් තේරෙනවා මොන තරම් දක්ෂ සටන්කරුවෙක්ද කියලා. බන්දුල මල්ලගෙන් මැරුම් කාපු රජවරු 500 දෙනා තමන් මරලා ඉන්න බව දන්නේ නැහැ. ඔවුන් තාම ඇවිදිනවා. ඇවිදලා රතවලින් බැහැලා ඇවිල්ලා බන්දුල මල්ලට කියනවා යුද්ධෙට එන්න කියලා. ඉතින් බන්දුල මල්ල කියනවා මැරිච්ච මිනිස්සුත් එක්ක යුද්ධ කරන සිරිතක් බන්දුල ගාව නැහැ කියලා. එතකොට අරගොල්ලෝ කඩු තෝමර උඩ දාලා අල්ලලා පෙන්නලා බැනලා අඬ ගහනවා ඔබ බයヒින්ද අපි මැරිලා වගේද පේන්නේ කියලා. බන්දුල මල්ල සමච්චලීට වගේ hina වෙලා කියනවා බොහොම අනුකම්පා කරලා මරලා තියෙන්නේ. ඒ බව දැනගන්න ඕනේද කියලා. මරලා ඉන්න බව දැනගන්නම ඕන නම් ඉස්සරහම ඉන්න රජුරු ඇඳගෙන ඉන්න ඇඳුම ගලවන්න කියලා කියනවා. යුද්ධෙට එන්නේ යකඩ ඇඳුමක් ඇඳගෙන. ආරක්ෂාව උදෙසා ඒ යකඩ ඇඳුම ගැලවෙනවත් එක්කම රජුරුව මෙරිලා වැටෙනවා. එතකොට අනික් අයට කියනවා හැමෝටම මේ දේ කරලා තියෙන්නේ හැමෝම මරලා ඉන්නේ. ගෙවල් වලට ගිහිල්ලා ගෙදර අයට කතා කරලා රාජ්‍ය භාර දීලා මැරෙන්න කියලා කියනවා.
කියලා බන්දුල මල්ල පිටත් වෙලා යනවා. ඉතින් අර යකඩ ඇඳුම ජීවිත කාලෙම ඇඳගෙන ඉන්න නෙමෙයිනේ. මේ ඇඳුම ගලවන්නම වෙනවා. හැබැයි ගලවපු ගමන්ම මැරෙනවා. ඒතර කොහොමද මේ මරලා තියෙන්නේ? සඳහන් කරනවා මේ යකඩ ඇඳුමට ඔහු විස පොවලයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අඳින්න ඉස්සරලා නෙමෙයි විස පොවලා තියෙන්නේ. ඇඳගෙන පිටිපස්සෙන් එලවගෙන එනකොට විස පොවලා තියෙන්නේ. මම සඳහන් කළානේ ඊතල දෙකයි පාවිච්චි කළේ කියලා. එක ඊතලයක් විද්ද රජවරුන්ගේ රත 500ම හිල් වෙන්නේ. දෙවෙනි ඊතලයේ විද්ද කියලා සඳහන් කරන්නේ සියලුම රජවරුන්ගේ ඇඟේ ගෑවිලා යන්නේ. එතකොට රජවරු 500කම ඇඟේ ගෑවෙන්න විදිනවා. මොකද මල්ලිකාව රතේ පිටිපස්සේ ඉන්නවා. මල්ලිකාට කියනවා ඔය එන රත ඔක්කොම එකක් වගේ පේනකොට මට කියන්න කියලා. ඉතින් රත 500ක් එනවා. එකක් වගේ පේනවා කියලා කියන්නේ පාර හොඳට කෙලින් තියෙන තැන. ඉස්සරහ රතේ විතරයි පේන්නේ. ඒත් එක්කම විදිනවා. සඳහන් කරනවා ඊතලේ හදලා තියෙන්නේ අස්සේකුගේ ලෝම ගහක් 10ට පළලා එයින් ගන්න එක කෙන්දකින් කියලා. අපිට තේරෙන්නේ නැන්නේ ඒක හුලඟි ගියේ නැති ඇයි කියලා. ඒ තරම්ම දරුණු විස ඇතුල් කරලා තියෙන්නේ ඒ කෙන්දට. ඒක තමයි විදින්නේ රජවරු රත ඔක්කොම පේලියට එනකොට රජ්ජුරුවෝ ඉන්නේ හැම රතේකම එක පැත්තේ. එන්ද සියලු දෙනාගේම යකඩ සන්නාහකේ ගෑවිලා යන්න තමයි විදින්නේ. ඒ ගෑවෙන්න ගෑවෙන්න විස උරනවා. ගලවනකොට ඇඳුම කොතනින් හෝ ඇඟට තදවිච්ච ගමම්ම මෙල්ල වැටෙනවා. විසයන් ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් ඒ තරම් යුද්ධයේ දක්ෂෝ ගැන අපිට අද තේරෙන්නේවත් නෑ කවදාවත්. එතකොට කොසල් රජුරවන්ට මේ වාගේ යුද ශිල්පයේ දක්ෂ සෙන්පතියෙක් මරන්න බෑනේ. එඳ රජුරෝ ඔය සැඟවිලා ඉඳලා පහර දීමේ ක්‍රමයක් තමයි යොදන්නේ. තමන්ගේ රාජ්‍යයේ වෙනම කැරැල්ලක් පැත්තක ඇති කරලා බඳුල මල්ලට කියනවා කැරැල්ල සංසිඳවලා එන්න කියලා. බඳුල මල්ල කැරැල්ල සංසිඳවන්න යනවා. ඉතින් යනකොට සංසිඳවන්න කැරැල්ලක් නැහැ. එන්නේ බඳුල මල්ලයි කියලා ආරංචි වෙනකොට කැරැල්ල සංසිඳ වෙලා ඉවරයි. යුද්ධ කරන්න දෙයක් නැහැ. ආපහු එනකොට වෙනත් විශාල බටපිරිසක් හැංගිලා ඉඳලා හිටි ගමන් බඳුල මල්ලටයි පුතාල 30 දෙනාටයි පහර දෙනවා. පහර දීලා කෑලි කෑලි වලට කපලා මරලා දානවා. ඉතින් හරියටම ඒගොල්ලන්ගේ මරණය සිද්ධ වෙන දවස බන්දුල මල්ලිකාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන දවස. ඉතින් මල්ලිකාට දානේ අතරතුර ලියුමක් හම්බෙනවා. ස්වාමියයි පුතාල 30 දෙනයි කෑලි කෑලි වලට කපලා මරලා කියලා. මල්ලිකාගේ හිත කොච්චර දියුණුද? ස්වාමියයි දරුවෝ 30 දෙනයි කපල මරලා ලියුම ඉනේ ගහගෙන දානි පූජ කරනවා. මේ වෙලාවේ 16ක් අතින් ගිතෙල් කලයක් බිඳෙනවා. බුදුරජාණන් වහන්සේට මල්ලිකත් එක්ක මේ කාරණාව කතා කරන්න උවමනයි. දරුවන්ගේ මරණය ගැන ඒකට අවස්ථාවක් මේකෙන් හදාගෙන බුදුරජාණන් වහන්සේ මල්ලිකාට කියනවා, මල්ලිකා ගිතෙල් කලේ බිඳුන එක ගැන හිත එහෙම කරගන්න එපා. එතකොට තමයි කියන්නේ ස්වාමීනි, ගිතෙල් කලේ බිඳිච්ච එක මොකද්ද? මගේ ස්වාමියයි දරුවෝ 30 දෙනයි කපලා මරලා දාලා කියලා මට දැන් හසුන් පතක් ලැබුණා. ඒ හසුන් පත ඉනේ සංගවගෙනයි මම මේ දම් පූජා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට හසුන් පත පෙන්නනවා. චිත්ත වීරිය කොයි තරම්ද? ධර්මයේ තුලින් ලබාගත් පන්නරය කොච්චරද? සසර ගැන මොනතරම් අවබෝධයක් තියෙන්නේ නැද්ද? ඉතින් මෙන්න මේ බන්දුල මල්ල මරාපු දුකට තමයි රජ්ජුරුව පස්සේ ගිහිල්ලා අහනවා මල්ලිකාගෙන්. මල්ලිකා ඇත්තටම බන්දුල මල්ලගේ රාජ්‍ය පැහැර ගැනීමේ චේතනාවක් තිබ්බද කියලා. මල්ලිකා කියනවා, ස්වාමීනි මොන බොරුද? මගේ ස්වාමියයි දරුවෝ 30 දෙනයි තරම් ඔබ වහන්සේටත් මේ රටටත් ආදරය කරපු අය තව ඉන්නවද කියලා මම දන්නේ නැහැ කියලා කියනවා.
එතකොට රජ්ජුරුවන්ට එක තවත් කොහොමත් දරා ගන්න බැරුව යනවා. ඒ නිසා තමයි මාලිගාවේ ඉන්නේ නැතුව උදේ ඉඳලා රෑ වෙනකම්ම වනාන්තර වලට වෙලා ඉන්නේ, හිත හදාගන්න හිතාගෙන තමන් අතින් වෙච්ච වැරදට වන්දි ගෙවීමක් හැටියට බන්දුල මල්ලගේ ඥාති පුතෙකුට ප්‍රධාන සම්පතිකම දෙනවා. ඒ ඥාති පුතා තමයි දීඝකාරායන. හැබැයි දීඝකාරායන ඉන්නේ කොයි වෙලාවේ හැරි රජුරු මරන්න. ඇයි? මාම මරාපු පලිය ගන්නවා කියලා හිතාගෙන. එතකොට රජුරු හතුරටම තමයි මේ වෙලාවේ තමන්ගේ ආරක්ෂාව බාර දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රජුගේ හිත දිනාගන්න හැම වෙලාවෙම දීඝකාරායන රජුරුවන්ගේ ඕන එපාකම් මනාව සම්පූර්ණ කරනවා. ඉතින් රජුරුව භද්‍රභද්‍ර යානාවල නැගලා වේද තලුම්පෙයට ගිහිල්ලා රථයෙන් යායුතු තරම් දුර රථයෙන් ගිහිල්ලා ඉතුරු හරිය පයින් ගමන් කරලා මහ රහතන් වහන්සේලා මුණ ගැහිලා අහනවා, ස්වාමීනි අපේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? එම අහපුවහම රහතන් වහන්සේලා සඳහන් කරනවා, මහරජේ ඔය වහලා තියෙන කුටියේ තමයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්නේ. නිශ්ශබ්දව ආලින්දේට ගොඩ වෙලා උගුර පාදලා තුන් වතාවක් දොරට තට්ටු කරන්න මහරජා එතකොට දොර ඇරෙයි කියලා. දොර අරී කියලා නෙමෙයි කියන්නේ. මහරජා එතකොට දොර ඇරෙයි කියලා තමයි කියන්නේ. එතකොට මේ රජුන් පවා බුදුරජාණන් වහන්සේ ළඟට ගියපු ක්‍රමය අදත් බුදුරජාණන් වහන්සේ ගැන හැබෑම බුද්ධ සංඥාවෙන් අපි බුදුරජාණන් වහන්සේ ළඟට යනවනම් අදත් යා යුතු ක්‍රමය මේකයි. ආලින්දේට ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරන්න ඕනේ. අද දොර ඇරෙන්නේ නැහැ. දොරට තට්ටු කරලා සමාව ඉල්ලලා දොර අරින්න අවසරයි කියලා දොර අරින්න අපිට පුළුවන්. ඒතර මෙතන සඳහන් කරන ওই අට කතාවල් වල මේ දොරට තට්ටු කරන ක්‍රම තුනක් තියෙනවා කියලා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ දොරට තට්ටු කරනවා දොරේ බොහොම ඉහළින් උඩ කෙරවලින් තමයි තට්ටු කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නේ දෙවිවරු කියලා. දෙවිවරු තමයි උඩින්ම තට්ටු කරන්නේ. දොරේ මැදින් තට්ටු කළොත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සෙක් කියලා. දොරේ යටින් තට්ටු කළොත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ඇවිල්ලා ඉන්නේ නාගලෝකෙන් කියලා. එහෙනම් මේ තට්ටු කරන ක්‍රම තුනක් උඩින් මැදින් යටින්. මේ තට්ටු කරන ක්‍රමයෙන් ආවේ කවුද කියලා දැනගන්නවා. ඉතින් කොසල් රජුරුවත් ගිහිලා මිනිස්සුව තට්ටු කරන විදිහට දොරට තට්ටු කරනවා. ඒත් එක්කම සුගන්ධ කුටියේ දොර විවෘත වෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් එළියේ ඉන්න කෙනාට ඇතුළට එන්න දොර විවෘත කරන්න බුද්ධාසනයෙන් බිමට බහින්නේ නැහැ. බිමට බැස්සොත් එහෙම දොර ළඟ ඉන්න කෙනාගේ හිස කඳින් වෙන් වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට රෝල් වෙනවා කියලා කියන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ ආසනයෙන් නැගිට්ටවන්න තරම් සමත් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කොහෙවත් නැහැ. ඒ හින්දා දොර ඇරෙන්න අදිෂ්ඨාන කරනවා විතරයි. එහෙම නැත්තම් දොර දිහාට ශ්‍රී හස්තේ දිගු කරනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේට වැහෙන දොරක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඇරෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරපු ගමන් කොහොම වහලා තිබ්බත් ඇරෙනවා. දෙකට හේතුව තමයි බෝධිසත්ව කාලේ අනාදිමත් කාලයක් මහ දැවැන්ත මාලිගාවල් වල දොරවල් විවෘත කරලා ඇති තරම් අරන් යන්න කියලා දන් දීපු එකේ ප්‍රතිඵලය. එඳ භාග්‍යතුන් වහන්සේට කොහෙවත් වැහෙන්නේ නැහැ. කොසල් රජුරෝ ඉතින් ඇතුළට යනවා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට. ඉතින් දැන් පින්නතේ ධර්මයේ තියෙන්නේ දොර ඇරුණා, රජුරුව ඇතුළට ගියා, දණින් වැටුණා,
බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වඳිනවා. මේ ඇතුළට යනකොට රජෙක් වෙන්න අවශ්‍ය පංච කකුද භාණ්ඩ ටික ගලවලා තියලා තමයි යන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තුන් ලෝකාධිපති. ඒත් එක බලනකොට කොසල් රජුරෝ කියලා කියන්නේ බොහොම සුළු කෙනෙක්. එඳ මහරජෙක් ළඟට පොඩි රජෙක් රජෙක් හැටියට යන්නේ නැහැ. එහෙනම් නලල් පටියයි මංගල අසිපතයි ඒ අවශ්‍ය ඉතුරු සියල්ලම ගලවලා දීඝකාරායනට බාර දීලා තමයි රජුරෝ ඇතුළට යන්නේ. ඉතින් ඒ ඇතුළට යනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මි ධාරා විහිදෙනවා. දොළොස් හේනක් තරම් ඈතට විහිදෙන බුද්ධ රශ්මියෙන් කොසල් රජුරෝ නෑ වෙනවා. රජුරුවන්ගේ ශරීරයේ පුරාම බුද්ධ රශ්මිය. එවන් මොහොතක තමයි දණින් වැටිලා නලල බිම තියලා දෙවැල මිට බිම තියලා තමන්ගේ අත්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මත තියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුවේ විලුඹ පැත්තේ ඉඳලා හොඳින් සම්බාහනය කර කර සම්බාහනය කර කර වන්දනා කරනවා. මේක තමයි බුදු දහමේ වඳින ක්‍රමය. ගුණවතෙකුට වන්දනා කරනකොට මව්පියන්ට පවා දෙපා සම්බාහනය කර කර වඳින්න ඕනේ. හැබෑම වඳින ක්‍රමය. මේවා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් නිතර කියවෙන්නේ නැත්තේ මේවා ශාසනයේ ධර්මයේ ප්‍රාථමිකම කොටස්. එහෙනම් වැඩිය කතා වෙන්නේ නැහැ. අපි හැමෝම දැනගෙන තිබිය යුතු නිසා නිතර කතා වෙන්නේ නැත්තේ. නමුත් වර්තමානයේ වෙනකොට නම් අපි දන්නේම නැති කොටස් බවට පත් වෙලා තියෙනවා. මනාව වන්දනා කරනකොට පසඟ පිහිටවනකොට එහෙමයි. දෙදන බිම තියෙන්න ඕනේ. දෙවැල මිට බිම තියෙන්න ඕනේ. නලල බිම තියෙන්න ඕනේ. මේ අත් දෙක ඉදිරියට දික් කරලා නෙළුම් පොහට්ටුවක් වගේ එකතු වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍ය අපි දකිනවා අත්ල ඇඟිලි දිග ඇරලා බිම තියලා නලල බිම තියලා වඳින ක්‍රමයක්. පසඟ පිහිටවා කරන නිවැරදි වන්දනාව නෙමෙයි ඒක. අත් දෙක ඉදිරියට දිගු වෙලා නෙළුම් පොහට්ටුවක් වගේ එකතු වෙන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට වඳිනකොට සිරිපා ධාතුව මත අත් දෙක තියලා විලුඹ පැත්තේ ඉඳලා සම්බාහනය කර කර වන්දනා කරනවා. කොසල් රජුරෝ නම් නමත් කියනවා. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි කියලා තුන් පාරක් ප්‍රකාශ කර කර තමයි වන්දනා කරලා තියෙන්නේ. තමන් කවුද කියන කාරණාව හඳුන්වා දිදී වන්දනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කවුද කියලා. නමුත් තමන් කවුද කියන එක හිතන්නවත් භාග්‍යතුන් වහන්සේ වෙහෙසවන්නේ නැති වෙන්න තමන්ම තමන් ගැන කියලා තියෙනවා. ඒ තරම් ගෞරවයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙනවා ශ්‍රද්ධාවතුන්ගේ. ඉතින් එතකොට කොසල් රජුරෝ මෙහෙම භක්ති ප්‍රේමය උපදවල වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ මේ ශරීරයට මේ තරම් ගෞරවයක් ඇයි කියලා. එතකොට රජුරෝ සඳහන් කරනවා ස්වාමීනි මම මෙබඳු ධර්මාන්වයකින් යුක්තයි. ස්වාමීනි ධර්මයේ අනුව හිතලා ඒ තුලින් ලබාගත් අවබෝධයක් මට තියෙනවා. කවුරු ගැනද අවබෝධයක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන. ස්වාමීනි මට මෙවන් ධර්මාන්වයක් තියෙනවා. ධර්ම අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය මම ලබාගෙන තියෙන්නේ ධර්මය අනුව කල්පනා කරලයි. මොකද්ද රජ්ජුරුවන්ට තියෙන අවබෝධය? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මරත්නය ස්වාක්ඛාතයි. භාග්‍යතුන් වහන්සේ ඇති කළ ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නයි. මේ තමයි රජ්ජුරුවන්ට තියෙන ධර්මාන්වය. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මරත්නේ ස්වාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි.
එතකොට රජ්ජුරුව මේ කාරණා ටික දැනගෙන තියෙන්නේ කොහොමද? ධර්මය අනුව හිතලා. අන්න අපි දන්න කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යෝ මං පස්සති. යමෙක් මම දකීද සෝ ධම්මං පස්සති හෙතෙම ධර්මයේ දකී. යෝ ධම්මං පස්සති යමෙක් මම දේශනා කරපු ධර්මයේ දකීද සෝ මං පස්සති හෙතෙම මම දකී. අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙන මහා සෑයවල් දකින්නකොට හිත ගත පිනා යන අපූරු බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපි ඕන තරම් දකිනවා. නමුත් ඒ ප්‍රතිමාව දැක්කහම අපිට ඇතිවෙනවද යම් පැහැදීමක්, යම් ශ්‍රද්ධාවක්? හැබෑම බුදුරජාණන් වහන්සේ දැක්කොත් අපිට කොහොම පැහැදීමක් ඇතිවෙයිද? දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේගේ රුව හැබෑවටම නිමැවුම් කරන්න සමත් කෙනෙක් එදත් අදත් හෙටත් මේ විශ්වයේ පහළ වෙලත් නෑ, පහළ වෙන්නෙත් නෑ. අපි දකින්නේ ශිල්පියාගේ දක්ෂකම පමණයි, භාග්‍යතුන් වහන්සේගේ සැබෑ ස්වරූපය නෙමෙයි. නමුත් ඒ සැබෑ ස්වරූපය අදත් දැකගන්න උවමනා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මගේ ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සති, යමෙක් ධර්මයේ දකීද සෝ මං පස්සති, ඔහු ධර්මය තුළින් මාව හඳුනා ගන්නවා. ඉතින් ඒ කතාවම තමයි කොසල් රජු මේ කියන්නේ. ස්වාමීනි, ධර්මය තුළින් ලබාගත් මෙවැනි අවබෝධයක් මට තියෙනවා. මොකද්ද ඒ ධර්මාන්වය? භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒක කොසල් රජුරෝ තේරුම් අරගෙන තියෙන ධර්මයත් එක්ක. ධර්මයේ ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි. ස්වාමීනි, ආන් ඒක නිසා මම භාග්‍යතුන් වහන්සේට මේ තරම් ගරු කරනවා. හැබැයි පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව අපි කවදනම් තේරුම් අරගන්නද? අපිට කවදනම් වැටහෙන්නේද? හැබැයි එය වැටහෙන තාක්කල්, වැටහෙන්නේ නැති තාක්කල් අපිට බුදුන් සරණ යන්න බෑ. යම් දවසක බුදුරජාණන් වහන්සේව අවබෝධ වුණා නම් අපිට, අන් එදාට තමයි නිවැරදිව තිසරණයට ආපු බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අන් ඒක නිසයි සඳහන් කරන්නේ, මේ ලෝකේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් බය නැතුව කියන්න බුදුන් සරණ යෑමයි කියලා. මේ ලෝකේ කරන්න අමාරුම දේ බුදුන් සරණ යෑමයි. එච්චරම අමාරුද බුදුන් සරණ යන්න? අමාරු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න අපිට තේරෙන්නේ නැතිකම. එහෙම නැත්නම් අපේ ශ්‍රද්ධාව මදිකම. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණාව ධර්මයේ තුලින්මයි දැක්ක යුත්තේ. නමුත් වර්තමානයේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර සැක උපදිනවද? බුද්ධ චරිතයේ බොහෝ කාරණා ගැන අපිට සැකයි. ධර්මයේම සඳහන් කරලා තිබුණා. කාය ශක්තිය ගැන සැකයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සැකයි. බුදුරජාණන් වහන්සේගේ වර්ණ සම්පත්තිය සැකයි. බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය ගැන සැකයි. බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය ගැන සැකයි. බුද්ධ රශ්මි මාලාවන් ගැන සැකයි. මේ වාගේ සැක උපදින කරුණු වර්තමානයේ අපිට කොයි තරම් තියෙනවද? ඕන තරම් අය කියනවා. බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද කියලා ඇහුවොත් අහපු නිමේෂයෙන් ඔව් කියනවා. හැබැයි මේ කාරණාවත් පිළිගන්න පුළුවන්ද? මේ කාරණාවත් පිළිගන්න පුළුවන්ද කියලා කරුණු දක්වලා ඇහුවොත් නිහඬ වෙනවා උත්තර නැතුව. ඒ කියන්නේ ඒ කාරණා පිළිගන්න සූදානම්
සූදානම් නැහැ. ඒකයි මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන එක අවබෝධ කරනවා කියන එක මේ ලෝකෙ ලේසි නැති වැඩක්. යම් කෙනෙක් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළොත් ඒ වැඳපු පුජ්‍යලයටත් දෙව්ලොව උපදින්න මග හැදෙනවා කියලා සඳහන් කළේ. සුගතියට යන්න ශ්‍රද්ධාවෙන් කරන වන්දනාවම ප්‍රමාණවත් කියලා. ඉතින් හැබැයි ඉතින් ඒ වගේ ශ්‍රද්ධාවක් ඒ වගේ ප්‍රීතියක් අපේ හිතේ තියෙන්න ඕනේ. කුද්දකා ප්‍රීති, කනිකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති මේ වගේ ප්‍රීතියේ ප්‍රභේද පහක් දක්වලා තියෙනවා. එහෙම ප්‍රීතියක් යමෙකුට ඇහි පිල්ලන් ගහන මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙනවා නම් කසින භාවනාව වඩලා මුළු ජම්බුද්දීපේම කසින මණ්ඩලයේ ආලෝකයෙන් දකින්න පුළුවන් තරම් ආලෝකය පතුරවන්න තරම් ඒ භාවනාව දියුණු කරගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාට වඩා අර වගේ ප්‍රීතියක් බුදුරජාණන් වහන්සේ ගැන යමෙකුට ඇති වුණොත් ඔහු වටිනවා කියලා සඳහන් කරන්නේ. කසින මණ්ඩලයේ ආලෝකය ජම්බුද්දීපයට පතුරවන්න පුළුවන් කෙනා අරතරන් ප්‍රීතියක් තියෙන වෙලාවේ ඔහු තරම් වටින්නේ නෑ. කුද්දකා ප්‍රීති, කුඩා ප්‍රීතිය. මොකද බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙන කුඩා ප්‍රීතිය. මේක ඇති වෙනවා ශ්‍රද්ධාවන්තයන්ට. බුදු ගුණ අහනකොට සමහර වෙලාවට ඒකට සමවැදිලා ඒ ගුණේ අහගෙන හිටියහම නිකන් දරාගන්න බැරුව අපිට නිකන් ඉහළට වාගේ ඇවිල්ලා නිකන් අර හුනුහුන් එලෙනවා වාගේ දෙයක් වෙනවා. කුද්දකා ප්‍රීති, කනිකා ප්‍රීති. කනිකා ප්‍රීති කියලා කියන්නේ රෝමෝද්ගමනේ ඇති වෙනවා. සමහර අයට බුදු ගුණ අහගෙන ඉන්නකොට ඇස් වලින් කඳුළු වැටෙනවා. සමහර අය ඇඟේ නිකන් අර රෝමෝද්ගමනේ වෙනවා. අපි කියන්නේ රෝමයිස් වෙනවා වගේ වෙනවා. සීතල හැදුන වෙලාවක වගේ. හිතාගන්න බැරි තරම් ප්‍රීතියක් ඇති වෙච්ච මොහොත. එවන් මොහොතවල් කොයි තරම් ආනිසංසද තවත් ප්‍රීතියක් සඳහන් කරනවා. ප්‍රීතියෙන් ඔසවනවා සමහර වෙලාවට. කෙනෙක් ඉහලින් ඔසවන්නේ ධ්‍යාන ශක්තියෙන්. නමුත් සත්වයා උඩට ඔසවන ප්‍රීතිය තියෙනවා. එවන් ප්‍රීතිය ඇති වෙන වෙලාවල්. ඒ ප්‍රීතියෙන් සත්වයා ඉහලට ගන්නවා. ඉතින් ඒ සඳහා කරුණු කාරණා අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එක ගමක පෝය දවසේ එහා කන්ද උඩ පන්සල මෙහා කන්ද උඩ ගම තියෙන්නේ. මේ චූටි කාරණාව. ඉතින් රාත්‍රියේ හඳ එළියේ පන්සලේ පහන් දැල්වලා චෛත්‍ය පහන් එළියට සුදෝසුදර පේනවා හඳ එළියත් එක්ක. සදහවන්තයෝ සුදු ඇඳගෙන පිම්බිමේ එහෙම එහෙ යනවා පේනවා. ගමේ අය පන්සල් යනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් ඉන්නවා. ඇයට කියනවා ඔබට කන්ද නගින්න බෑ. ඔබ ගෙදර ඉන්න අපි වැඳලා ඔබටත් පින් දෙන්න. ඇය ගෙදරින් එළියට බැහැලා පන්සල දිහා බලාගෙන ඉන්නවා. ඇයට බුදුරජාණන් වහන්සේ ගැන මතක් වෙවි පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය විසින් ඇයගෙන හිල්ල පන්සලින් තියෙනවා. ගෙදර ආය පන්සලට යනකොට ඇය පන්සලට ඇවිල්ලා එහෙම ඔසවලා ගන්න ප්‍රීතියක් තියෙනවා. ඒ වගේ ප්‍රීතියේ ආකාර ගණනාවක් තියෙනවා. අපි දැන් ওই සමහර කාරණාවලට සතුටු වෙනවා කියලා කීවට අපිට ඇත්තටම පින්නතනේ සතුට ප්‍රීතිය නෙමෙයි අපට තියෙන්නේ. අපිට තියෙන්නේ ප්‍රමෝදය. ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය කියලා කියන්නේ. තාම හැබෑම ප්‍රීතිය නෙමෙයි ඒක. නමුත් අපි වචනයක් පාවිච්චි කරනවා ප්‍රීති ප්‍රමෝදය කියලා. අපි ගාව තියෙන ප්‍රමෝදය විතරයි තව. ප්‍රීතිය මීට වඩා හත්පසින් වෙනස්. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයෙන් දැනගෙන ඒ වාගේ ප්‍රීතියක් යමෙකුට ඇති වෙනවා නම් ඒ ප්‍රීතිය උපදින කෙනා මොනතරම්
ශ්‍රේෂ්ඨයෙක්ද? සුගතියේ උපද්දවන්න ඒ ප්‍රීතිය ප්‍රමාණවත්. ස්නේහේ මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ළඟ ඇති කරගෙන යමෙක් වැන්දොත් ඒ සුගතිගාමී කරන්න තරම් හේතු වෙන කරුණ. ඉතින් ඒ වාගේ බොහෝ කාරණා භාගිතුන් වහන්සේ සම්බන්ධයෙන් තියෙනවා සඳහන් කරන්න. ඥාන ශක්තිය පිළිබඳව සඳහන් කරාම දැන් තථාගත කියන වචනේ පැහැදිලි කරනකොට තථාගත වචනේ පැහැදිලි කරනකොට ඔය වචනේ ආකාර 8කට බෙදෙනවනේ. ඔගේ පස්වෙනි ආකාරයේ සඳහන් කරන්නේ තත දස්සිතාය තථාගතෝ කියලා. මොකද්ද මේ තත දස්සිතාය තථාගතෝ කියලා කියන්නේ? අනන්ත සක්වල අනන්ත ජීවීන් සලායතනයන්ගෙන් ගන්න සියලුම අරමුණු බුදුරජාණන් වහන්සේ එදත් අදත් හෙටත් දන්නවා. අපිට තේරෙන්නේ නැහැනේ කෝටි ලක්ෂයක් සක්වල ගැන නෙමෙයි කියලා තියෙන්නේ. අනන්ත සක්වල අනන්ත ජීවීන් තමන්ගේ සලායතනයන්ගෙන් ගන්න තීරණ කරන දේවල් සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා. දැන් මගේ හිතට ඊළඟට එන සිතවිල්ල මොකක්ද කියලා මමවත් දන්නේ නැහැ. සිතවිල්ල ආහම තමයි දන්නේ මට මෙහෙම හිතක් ආවා කියලා. ඒක ද්වේෂ සිතක් වෙන්න පුළුවන්. ඒක මෝහ සිතක් වෙන්න පුළුවන්. ඒක ශ්‍රද්ධා සිතක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට රාග සිතක් වෙන්න පුළුවන්. නමුත් තව පැයකින් එන මේ සිතවිලි ටික මන් ළඟට භාග්‍යතුන් වහන්සේ එන්න කලින් දන්නවා. අහවල් පැයි අහවල් තප්පරේ අහවල් පුද්ගලයාට රාග සිතක් උපදිනවා කියලා. ආන් ඒකටයි තත දස්සිතායි තථාගතෝ කියලා කියන්නේ. එතකොට අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියහම මේ මොහොතේ කිසියම් තැනක ඉන්න කූඹියෙක් පෙන්නලා ඇහුවොත් ඒ කූඹියා දැන් මොනවද හිතන්නේ? ගැඩබිලෙක් පෙන්නලා ඇහුවොත් මේ ගැඩබිලාට දැන් මොනවද හිතෙන්නේ? මුහුදේ පතුලේ ඉන්න මාළුවෙක් ගැන කියලා ඇහුවොත් ඒ මත්ස්‍යයාට දැන් මොනවද හිතෙන්නේ? අහපු ගමන් ඒ සතාට හිතෙන දේ ප්‍රකාශ කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකයි තත දස්සිතායේ තථාගතෝ කියන්නේ. එතකොට අපි ගැන දන්නේ නැතුව ඇද්ද? අපි ගැනත් හොඳටම දන්නවා. අපි හැමෝම ගැන දන්නවා. අපේ ශ්‍රද්ධාව ගැනත් දන්නවා. අපේ ගෞරවය ගැනත් දන්නවා. අපි බුදුරජාණන් වහන්සේට වඳිනකොට මේ වඳින්නේ ඇත්තටමද? ශ්‍රද්ධාවෙන්මද මේ වඳින්නේ? බුදුරජාණන් වහන්සේක දන්නවා. බොරුවටද වඳින්නේ? අනික් අයට පේන්නද වඳින්නේ? මේ වාගේ හැම කරුණක්ම දන්නවා අපි ගැන. දන් දෙනකොට, පූජා කරනකොට, වන්දනා කරනකොට, ගුණ කියනකොට මේ පුද්ගලයා මේ දේ කරන්නේ ශ්‍රද්ධාවෙන්ද නැද්ද කියලා හොඳාකාරවම දන්නවා. හැබැයි මම එහෙම යමක් කරනකොට මට නිතරම හිතට එනවනම් මම මේ කරන වැඩේ බුදුරජාණන් වහන්සේ දන්නවනේ කියලා, එතකොට සොයන් ලැජ්ජාවක් ඇති වෙනවා මම මොනවද මේ කරන්නේ කියලා. ආන් එහෙම හිතෙනකොට අපිට කවදාවත් කිසිම වැඩක් බාගෙට කරන්න හිතෙන්නේ නැහැ. මල්ටික නෙළුවා, මල්ටික හැදුවත්, ඒක පූජා කරන්න ගියත්, දානෙ ටික හැදුවත්, වන්දනාවට ගියත් කිසිම වැඩක් බාගෙට කරන්න හිතෙන්නේ නැහැ. මොකද මම ගැන භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා හිතෙනවා. ඉතින් ඒ වාගේ ගතියක්, ගුණයක්, ඥානයක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. ධර්ම දේශනා කරන අය ගැන බුදුරජාණන් වහන්සේ හොඳාකාරවම දන්නවා. ශ්‍රද්ධාවෙන් දේශනාවක් කරන්නේ කවුද? ගෞරවයෙන් දේශනාවක් කරන්නේ කවුද? මේ සියල්ලමත් දන්නවා. පින් ලැබෙන විදිහට, පින් සිද්ධ වෙන විදිහට, භාවනාවක් විදිහට ධර්ම දේශනාවක් කරන්නේ කවුද? ඒකත් දන්නවා. දේශනා කරන අය ගැන විතරක් නෙමෙයි, දේශනාව අහන අය ගැනත් දන්නවා. කී දෙනෙක් ශ්‍රද්ධාවෙන් අහනවද? කී දෙනෙක් උවමනාවෙන් අහනවද? කී දෙනෙක් නැගිටින්න බැරුවට ඉඳගෙන ඉන්නවද? මේ ආදී හැම කාරණාවක්ම මං ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා. ආන් ඒකයි තත දස්සිතාය තථාගතෝ. ඉතින් මේ
පස්වෙනි කාරණාවවත් විස්තර කරලා ඉවර කරන්න කාලයක් නැහැ. ඒ තරම් අති දීර්ඝයි ඒ ඥාන ශක්තිය. ඉතින් රජ්ජුරුව සඳහන් කරනවා ස්වාමීනි, ධර්මය තුලින් මම භාග්‍යතුන් වහන්සේ කවුද කියලා හඳුනාගත්තා. ඒ නිසයි මට මේ වාගේ ගෞරවයක් තියෙන්නේ. එහෙම සඳහන් කරලා කොසල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ ශාසනෙ කොයි තරම් ප්‍රසන්න කෙනෙක්ද ස්වාමීනි. මම මේ ශාසනය පිළිබඳව පුදුම අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක්. ස්වාමීනි, මම දැකලා තියෙනවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, මේක තමයි රජිරුවන්ගේ පළවෙනි ධම්මචීතිය පළවෙනි කාරණාව, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අවුරුදු 30ක් අවුරුදු 40ක් මහණකම කරනවා. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා කියන අවුරුදු 30ක් 40ක් ඒගොල්ලෝ ඒ ශ්‍රමණ ජීවිතය ගත කරනවා. ගත කරලා නැවත පංචකාමයට යන්න කල්පනා කරනවා. බන් රජුණන් කියන කාරණාව කොච්චර අපූර්වද කියන. අවුරුදු 30-40ක් ඒ පැවිදි කෘත්‍ය ගත කරලා නැවත පංචකාමයට යන්න කල්පනා කරනවා. නමුත් ස්වාමීනි, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මනාව පිහිටපු එක භික්ෂූන් වහන්සේ නමක් මේ ශාසනයේ දාලා යන්න කවදාවත් කල්පනා කරන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කරලයි තියෙන්නේ. මනාව ධර්මයේ පණවලයි තියෙන්නේ. සසර දුක මනාව පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ දේශනාව දේශනා කරනකොට කරුණු දක්වනවා, සමාදම් කරවනවා, සතුටු කරවනවා. නැත්නම් කරුණු දක්වනවා, සතුටු කරවනවා, සමාදම් කරවනවා. අය කවදාවත් ශාසනය දාලා යන්න හිතෙන්නේ නැහැ ඒ අයට. මොකද මේ ශාසනයෙන් එළියට ගියහම තියෙන දුකත්, ශාසනේ නැති කාලේ ඇති වුණ දුකත් දන්නවා. ඒ හින්දා මේ බුද්ධ ශාසනයේ ධර්මය මනාව දරාගත්ත කෙනා අය කවදාවත් ශාසනයෙන් එළියට යන්න කල්පනා කරන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. නමුත් වෙනත් අන්‍ය ආගම්වල එහෙම අය ඉන්නවා කියලා කියන්නේ. දැන් එතකොට අපේ අයට හිතෙන්න පුළුවන් මේ ශාසනයේ මහාන වෙලා ඉඳලත් ඕනතරම් සිවුරු ඇරලා යන්නේ කියලා. නමුත් දහම දැක්කනම්, දහමට අනුගත වුණා නම්, හරියට ශාසනගත වුණා නම් යන්නේ නැහැ කියලා මේ කියන්නේ. එහෙම යනවා නම් තාම ශාසනයට ඇවිල්ලා ඉඳලා නැහැ එකයි යන්නේ. දැන් දායක පිරිසට වැරදිච්ච දැන් හරියට තියෙනවනේ. ශාසනය ගැන දන්නේ නැති නිසා දායක පිරිස සඳහන් කරනවා සමහර වෙලාවට දුස්සීල භික්ෂූන් කියලා. ඇත්තටම දුස්සීල භික්ෂූන් කියලා ජාතියක් මේ ශාසනේ නැහැ. එහෙම ජාතියක් බුද්ධ ශාසනේ නැහැ. ඇයි දුස්සීලයි කියලා කියන්නේ? උපසම්පදා වෙච්ච කෙනෙක් නම්, භික්ෂුවක් නම් දුස්සීල වෙන්නේ පාරාජිකාපත්තියකට පත් වුණාට පස්සේ. සතර පාරාජිකාවක් තියෙනවා පණවල. කාන්තාවක් ඇසුරු කළොත් කායිකව ඒ භික්ෂුව පරදිනවා ශාසනේ. හොරකමක් කළොත් ඒ භික්ෂුව පරදිනවා. ඊළඟට මිනිස්සෙක් මැරුවොත් ඒ භික්ෂුව පරදිනවා. ඒ කියන්නේ මහානකම නැතුව යනවා. තමන් ගාව නැති ගුණයක් ප්‍රකාශ කළොත් මහානකම නැතුව යනවා. ඒ කියන්නේ මම සෝවාන් වෙලා නැතුව මම සෝවාන් කියලා කිව්වොත් මහානකම නැතුව යනවා. ඔය හතර සිද්ධ වුණොත් උපසම්පදා භික්ෂුවක් අතින් හතරෙන් එකක් ඒ භික්ෂුව සම්බුද්ධ ශාසනයෙන් එළියට විසිවෙනවා. ඉතින් හිස බාලා ඉන්නවා, රැවුල කපලා ඉන්නවා, සිවුර පොරවලා ඉන්නවා,
නමුත් ඔහු පැවිද්දෙක් පැවිද්දෙක් නෙමෙයි. ශ්‍රමණ වේශධාරියෙක් පමණයි. ඒක මනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කෙනෙක් මේ පරාජිකාවන්ගෙන් එකකට ලක් වෙලා තවත් භික්ෂුවක් වෙහැටියට ශාසනය නියෝජනය කරන්න උත්සාහ කරනවා නම් අන්න එවන් කෙනාට තමයි දුස්සීලයා කියලා කියන්නේ. එතකොට දුස්සීලයා ශාසනයේ ඉන්න කෙනෙක් නෙමෙයි. එයා ශාසනයෙන් එළියට විසි වෙලයි ඉන්නේ. එතකොට බුද්ධ ශාසනයේ ඇතුලේ දුස්සීලයෝ නැහැ. එතකොට උපසම්පදා වෙලා නැති භික්ෂුවක් ගැන සඳහන් කළොත් පන්සල් පදවලින් එකක් බිඳුනොත් උන්වහන්සේ ශාසනයෙන් එළියට යනවා. පන්සල් පදවලින් එකක් කැඩුනොත් පැවිදිභාවය අහෝසි වෙනවා. මං අතින් එහෙම ශික්ෂාපදයක් උල්ලංඝනය වුණා කියලා දැනගත්තොත් වහාම ආචාර්යවරයාට ගිහිල්ලා කියන්න ඕනේ, ස්වාමීනි මේ වගේ වරදක් වුණා. එතකොට කල්යාණ මිත්‍ර ආචාර්යවරු නැවත තිසරණ සමාදන් කරවලා ප්‍රෞජ්ජාවී පිහිටවනවා. ඉතින් ඒක සඳහන් කරන්නේ මේ තිසරණ සමාදන් කෙරෙව්වම ඇති සිල්පද කියවන්න ඕනේ නැහැ කියලා. තිසරණ සමාදන් වීම තුලම සිල්පද 10ම පිහිටනවා. එහෙම නොවි ඉන්නවා නම් ඒ ඉන්න තාක් කල් ඔහු දුස්සීලයි. දායකයන්ගෙන් පිළිගන්න දන් හැන්දක් හැන්දක් ගානි නිරේ පැත්තට ඇදී 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 යනවා. මොකද මට සුදුසු පූජාවක් නෙවෙයි මං පිළිගන්නේ. ඉතින් එහෙම භික්ෂුව දුස්සීලයි. එතකොට මේ දුස්සීල කියලා කියන්නේ ශාසනයෙන් එළියට විසි වුණාට පස්සේ. එතකොට දුස්සීල සංඝයා කියලා කියන්න જાතියක් නැහැ. සංඝයා දුස්සීල නැහැ. දුස්සීල නම් සංඝයා නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ කොයිතරම් තව අසිරිමත්ද ඔක සඳහන් කළේ පහරාද සූත්‍රයේ. පහරාද අසුරයටත් ඔක සඳහන් කරනවා. මොකද අසුරයෝ ඉන්නේ මුහුදාශ්‍රය කරගෙනනේ. පහරාද අසුරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා මේ සාගරයේ තියෙන ಗುಣ. සාගරයේ ಗುಣ කියනවා. ඒ ಗುಣ කියන අතරේ කියනවා ස්වාමීනි, මහා සාගරේ කුණු නෑ. කවදාවත් මහා සාගරේ කුණු තියාගන්නේ නෑ. මොකද මහා සාගරේට මොන කුණක් වැටුණත් රැල්ල විසින් ගෙනල්ලා තල්ලු කරලා වෙරළට විසි කරලා රැල්ල ආපහු යනවා. සාගරේ තියාගන්නේ නෑ කුණු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පහරාද මගේ ශාසනෙත් එහෙමයි. මේ ශාසනයේ දුස්සීලියෝ නෑ. යමෙක් දුසිල් වෙනවද ඔහු නිකම්ම ශාසනයෙන් එළියට විසි වෙනවා කියලා. එහෙනම් පළවෙනි කාරණාව ස්වාමීනි, ධර්මයේ මනාව දැකපු භික්ෂූන් වහන්සේලා මේ ශාසනේ අතහැරලා කවදාවත් ආය පංචකාමයට යන්න හිතෙන්නේ නැහැ. පංචකාමයේ විඳ විඳ ඉන්න කෙනෙක් නමුත් මනාව ධර්මය දැක්කහම ඔහු හිතන්නේම මහාන වෙන්න තිබුණා නම් කියලා. ආන් ඒ නිසා ස්වාමීනි, මට මේ ශාසනය පිළිබඳව පුදුමාකාර පැහැදීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනා කොට වදාළ ධර්මරත්නය ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට මෙවැනි ධර්මාන්වයක් නැවත තියෙනවා. භාග්‍යතුන් වහන්සේ රජවරුන් එක්ක යුද්ධ කරනවා. ශාස්ත්‍රියොත් එක්ක යුද්ධ කරනවා. බ්‍රාහ්මණයොත් එක්ක වාද කරනවා. දෙමව්පියෝ දරුවොත් එක්ක වාද කරනවා. දරුවෝ දෙමව්පියොත් එක්ක වාද කරනවා. ස්වාමීනි, නමුත් මේ බුද්ධ ශාසනය ඇතුළේ එහෙම දෙයක් නැහැ. මේ බුද්ධ ශාසනය තුළ යමෙක් ධර්ම ගෞරවයෙන් පිහිටියා නම් උන්වහන්සේලා සියලු දෙනාම ඔවුනොවුන් හා කිරි දිය වගේ මිශ්‍ර වෙලා වාසය කරනවා. බොහෝම සතුටින් ඉන්නවා. ඔවුනොවුන් ප්‍රියෙහින් බලා ගන්නවා.
වාද විවාද නැහැ. මෛත්‍රී සහගත සිතුවිලි වලින් මේ ශාසනය සංඝයා ජීවත් වෙනවා ස්වාමීනි. ඒ සංඝ රත්නය ගැන මට සතුටුයි ස්වාමීනි. ස්වාමීනි, මේ ලෝකේ සමහර අය සල්ලි හොයනවා. සමහර අය නීතිය ගැන හොයනවා. සමහර අය බලය ගැන හොයනවා. සමහර අය ධනය හොයනවා. මේ හැම ශාසනේ මේ ලෝකයේ ස්ථව සමහර අය ඒ කටියේ රූප සම්පත්තිය හොයනවා. මේ වාගේ නොයෙක් දේවල් හොයනවා. ඒ අය එක එක දේවල් හොය හොයා යනකොට ස්වාමීනි, මේ ශාසනේ සංඝයා මොනවද හොයන්නේ? භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා පිළිපැදිය යුතු නියම මාර්ගයට පිළිපැදලා නිවනට යන කෙටිම මාර්ගය උන්වහන්සේලා හොයනවා. ඒක තමයි ස්වාමීනි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ සෙවීම. සමහරු ධනය හොයනවා, සමහරු බලය හොයනවා, සමහරු නිලය හොයනවා, සමහරු රූපය හොයනවා. නමුත් මේ සංඝරත්නය සසරින් එළියට යන කෙටිම ක්‍රමය හොයනවා. ඒක තමයි ස්වාමීනි ශ්‍රේෂ්ඨ. එවන් පිරිසක් මම දැක්කේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි ස්වාමීනි කියලා සඳහන් කරනවා. රජු තුන්වෙනි කාරණාව සඳහන් කරනවා, ස්වාමීනි මම ආරාමෙන් ආරාමයට යනවා, උයනෙන් උයනට යනවා. මේ කැලෑවල මම යනකොට මම දකිනවා කැලේ ඉන්න සත්තු මොන තරම් සතුටින් ජීවත් වෙනවද කියලා. කැලේ ඉන්න සත්තු හරි සතුටින් ඉන්නවා. සතුටින් හිටියට උන්ට තියෙන පුදුම බයක්. ඉතින් ඒ කාරණාව ඊට පස්සේ කතා කරනවා. ඉතින් මේක පැහැදිලි කරන්න පින්නතනි, මෙතෙන්ට මිගභූත ජාතකය හරි වටිනවා. මිගභූත ජාතක කතාව ධර්මාශෝක රජුරුවන්ගේ සහෝදරයෝ ටික ඔක්කොම රජුරු මැරුවනේ. අර යුද්ධ කරන කාලේ සහෝදරයෝ සියලු දෙනාම මැරුවා. බාලම සහෝදරයා විතරයි ඉතුරු කළේ. බාල සහෝදරයාගේ නම තිස්ස. තිස්ස විතරයි ඉතුරු, අනික ඔක්කොම මැරුවා. ඉතින් තිස්ස කුමාරයා හරි කැමතින් නිදහසේ ඉන්න. ඒ හින්දා උදේට ආහාර අරගෙන මාලිගාවෙන් පිට වෙලා ඔය කැලෑවල් ගාන යනවා. දිය ඇල්ලවල් ළඟ, වතුර කඩවල් ළඟ, ගංගාවල් අයිනේ, ගල් කැටයක් උඩට නැත්තම් ගහක අත්තක් උඩට වෙලා ඉඳගෙන මේ ඇලේ දොලේ අසිරියයි, ඒ අසලට එන වන සතුන්ගේ තියෙන සුන්දරත්වයයි බල බලා ඉඳ රෑ වෙනකන් එහෙම ඉඳ තිස්ස හරි කැමතියි. තිස්ස එක දවසක් බලාගෙන ඉන්නකොට ගං මිටියාවතකට ආවා මෝරංචුවක්. ඒ මෝරංචුව ඇවිල්ලා අර ගං මිටියාවතේ හොඳට වැවිලා තිබිච්ච තනකොළ හරි රසට භුක්ති වින්දා. ඉතින් ඒගොල්ලන්ට ඒක රසයිනේ. තනකොළ ටික හොඳට භුක්ති වින්දා. දැන් ඔක්කොගෙම බඩවල් පිරීලා ගඟට බැහැලා වතුරත් බීවා. වතුර බීලා ආයෙත් අර තන පිටියට ඇවිල්ලා මේ කට්ටිය පෙරලි පෙරලි සෙල්ලම් කරනවා. නිකං කැලේ හැදෙන තනකොළ කාලා දොලෙන් ගලාගෙන යන වතුර ටික නිකං බීලා අපිට වගේ වැය වියදම් මොකවත් නැහැ. ඒගොල්ලෝ අපූර්වට පෙරලි පෙරලි සෙල්ලම් කරනවා. දැන් මේක බලාගෙන හිටපු තිස්සට මෙන්න මෙහෙම හිතෙනවා. මේ කාලේ ධර්මාශෝක රජු හොඳට දන් දෙන කාලේ. තිස්සට හිතෙනවා අපේ අයියා තෙලට කිරට මිරිසට බැදලා පිහලා වියලා ඉතාම ප්‍රණීත විදිහට මේ කාලේ භික්ෂූන්ට දන් දෙනවා. අයියා ප්‍රණීතව සකස් කරලා දෙන දානේ වළඳලා ඒ භික්ෂූන් වහන්සේලා මොන තරම් සතුටින් සෙල්ලම් කරනවා ඇද්ද කියලා. අර මූ දිහා බලාගෙන ඉඳලා තිස්සට හිතෙනවා එහෙම. දැන් මූත් නිකම්මයි කෑම කන්නේ. දැන් භික්ෂූන් වහන්සේලටත් නිකම්මයි හම්බ වෙන්නේ. තිස්සට තේරෙන්නේ නැහැ ඒ නිකන් හම්බ වෙන එකේ ඵලය මොකද්ද කියලා. ඉතින් ඕක හිතිලා ඇවිල්ලා රජුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි මට අද දවල් මෙහෙම හිතක් ආවා. මොකද්ද තිස්ස?
එලාර මුවන්ගේ කතාවත් කියලා මේ කාලේ අයියා බොහොම ප්‍රණීතව දෙන දන් වළඳලා හාමුදුරුවරුත් කොච්චර හොඳට සෙල්ලම් කරනවා ඇද්ද නේද කියලා ඇහුවා. රජිරුව ඒකට උත්තරයක් දුන්නේ නැහැ. රජිරුව කියනවා තිස්ස අද මම මේ සිංහාසනෙන් නැගිටිනවා. අද ඉඳලා මේ රටේ රජිරුව ඔබ. දවස් 7ක් උපරිම රජසැප භුක්ති විඳින්න ඕනේ. හැබැයි මං ඊළඟ දවසේ ඔබ මරනවා. මෙන්න රජකම කිව්ව රජිරු නැගිට්ටා. දැන් දවස් 7ක් රජසැප විඳින්නේ නැද්ද? ඒ පින්නතෙනි ගත වෙන පැයක් ගානේ දැන් මේ මරණය නේ ලං වෙන්නේ. දවස් 7යිනේ සැප විඳින්න තියෙන්නේ. දවස් 7 ඉවරයි. තිස්ස කුමාරයා නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, නිින්ද යන්නෙත් නැහැ. දවස් 7 ඉවර වෙලා රජුරු ඇවිල්ලා හව තිස්ස කොහොමද රජ සැප විඳද කියලා ඇහුවා. මහරජ මොන සැපක්ද? මට නිින්ද යන්නෙත් නැහැ. මට කෑම කන්න බඩි ගිනියෙන්නෙත් නැහැ. මට නාගන්න හිතෙන්නෙත් නැහැ. මරණයට බයි. මින් රජිරු තිස්සට උත්තරේ දෙන වෙලාව. මේ අර අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න හදන්නේ. තිස්ස උඹට දැනුණාද මරණ බය? ස්වාමීනි ඒක කියලා වැඩක් නැහැ. තිස්ස දැනගනි. අර රස මසවුලින් තෙලෙන් කිරෙන් මමත් උඹත් උයලා ගෙනහිල්ලා දුන්නට ඒක කාලා මූ වාගේ හාමුදුරුවෝ සෙල්ලම් කරන්නේ නැහැ. උන්වහන්සේලා මේ සසර බය දන්නවා හොඳට. මේ සසර හැටි දන්නවා හොඳට. භාග්‍යතුන් වහන්සේ ඒක මැනවින් කියලා දීලායි තියෙන්නේ. උන්වහන්සේලා අපි කොච්චර රසට ගෙනහිල්ලා දුන්නත් ඒක වළඳන්නේ කය පවත්වන්න ඕනේ නිසා මිසක් රස තෘෂ්ණාව හින්දා නෙමෙයි. කය පවත්වන්න ඕනේ නිසා. ඒ කය පවත්වගෙන වහ වහ සතර අපායෙන් මිදෙන්න රෑ දවල් වීරිය වඩනවා. කර්මස්ථාන දියුණු කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා, දහම් දේශනා කරනවා, දහම් කරුණු හොයනවා, ලෝක සත්වයාට උපකාර කරනවා, කල්යාණ මිත්‍ර වෙනවා. උන්වහන්සේලා ඒකයි තිස්ස කරන්නේ. උන්වහන්සේලාට මරණ බය හොඳට තියෙනවා. ජීවිතය අනිත්‍ය බව ධර්මයේ තුලින් හොඳට අවබෝධ කරලා ඉන්නේ. බලන්නකෝ තිස්ස කුමාරයාට උත්තර දීපු ලස්සන. ධර්මාශෝක රජුරෝ මොන තරම් ප්‍රඥාවන්තද කියලා හිතන්නේ එතකොට. ඔහු තුලින්ම ප්‍රශ්නෙට උත්තරේ ගත්තා. නමුත් අර තිරිසනාට මරණ බය නැහැ. කවදද මැරෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි තිරිසන්ු සතුටින් නැහැ, පුදුම බයෙන් ඉන්නේ. වතුර ටික බොන්න ගියහම කීපාරක් ඔළුව උස්සලා වටපිට බලනවාද? බය නිසා. කුරුල්ලෙක් වුණත් එහෙමයි. ඉතින් සඳහන් කරනවා මේ ශාසනයේ සංඝයා ස්වාමීනි ඒ තරම් ශ්‍රේෂ්ඨයි. එකම අරමුණක ඉඳගෙන සසරින් එතර වීම සඳහා වීරිය වඩනවා. එවන් පිරිසක් මම දැක්කේ බුද්ධ ශාසනයේ විතරයි ස්වාමීනි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ස්වකහතයි. එයින් පෝෂණය වුණ සංඝරත්නයේ සුපටිපන්නයි. මනා වූ පිළිවෙතට පිළිපැදලා ඉන්නේ. ඊළඟට රජුරෝ සඳහන් කරනවා ස්වාමීනි මම අභිෂේක කරන ලද රජෙක්. පින්නතනේ රජ්ජුරුවයි පාලකයයි අතර තියෙන වෙනසක් නේ. දැන් අද අපේ රටවල් වල ඉන්නේ රජවරු නෙමෙයිනේ. අද ඉන්නේ පාලකයෝ. එතකොට මේ පාලකයයි රජ්ජුරුවයි වෙනස්. රජ්ජුරුව කියලා කියන්නේ රටෙත් ජනතාවගෙත් අයිතිකාරයා. එහෙම නැත්නම් රටේ අයිතිකාරයා කියලා කියහම ජනතාවගේ අයිතිකාරයා. එතකොට ඒ රටේ ඉන්න කිසිම පුද්ගලයෙකුට රජුට විරුද්ධව යන්න බෑ. රජුට නඩු දාන්න බෑ. රජුට එරෙහිව තීන්දුව තීරණ ගන්න බෑ. රජ්ජුරුවන්ට තරහ ගිහිල්ලා යම් කෙනෙක් මැරුවොත් අපේ අහවලා මැරුවා කියලා කිසි කෙනෙකුට රජුට විරුද්ධව උඩින් යන්න බෑ. අන් එහෙම කෙනෙකුට තමයි රජු කියලා කියන්නේ. පාලකයන්ට විරුද්ධව අපිට නඩු දාන්න පුළුවන්, නොඑක් දේවල් කරන්න පුළුවන්. එන රජ්ජුරුවයි පාලකයයි අතර තියෙන වෙනස. එතකොට කොසල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම අභිෂේක කරන ලද රජෙක්.
මට ඕන නම් ඕනෑම කෙනෙක් මරන්න පුළුවන්. මට විරුද්ධ වෙන්න කවුරුවත් නැහැ. මට එහෙම හැකියාවක් තියෙන බව දැන දැනත් ස්වාමීනි මගේ විනිශ්චකාර ශාලාවේ ඉන්න ඇමතිවරු ටික නිශ්ශබ්ද කරගන්න මට බෑනේ ස්වාමීනි. මම කතා කරනකොට ටික වෙලාවක් නිශ්ශබ්ද වෙඳලා ඒකොල්ලොත් තැන් තැන් වල කටුකුටු ගගා පටන් ගන්නවා. ස්වාමීනි මම මගේ කතාව නවත්තලා මං කියනවා ඕගොල්ලෝ නිශ්ශබ්ද වෙන්න කියලා. චුට්ට වෙලාවක් නිශ්ශබ්ද වෙලා ඉඳලා ආයෙත් තැන් තැන් වල පටන් ගන්නවා. ස්වාමීනි මේගොල්ලෝ දන්නවා මම රජෙක් බව. මට තරහ ගියොත් මරණ බව දන්නවා. දැන දැනත් මගේ වචනේට කීකරු වෙන්නේ නැහැ. ඒ වුණාට ස්වාමීනි මම දවසක් දැක්කා. ස්වාමීනි මම දවසක් එනකොට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. ස්වාමීනි එතෙන්ට ඇවිල්ලා හිටියා අන්‍ය ශාසනික පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට කැස්සක් ඇවිල්ලා. ඔහු කහිනවා. මං දැක්කා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකේ ඔහුට දණිහෙන් අනිනවා. කටින් කතා කරන්නේ නැහැ. ඇහෙන් බලන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන. දණිහෙන් අනිනවා. දණිහෙන් ඇනලා කියනවා අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාව කහින්න ඕන නම් එළියට යන්න කියලා. ඒ තරම් ගෞරවයක් ස්වාමීනි ඔබ වහන්සේ වචනයෙන් තර්ජනය කරලා නෙමෙයි, දඬුවෙන් දඬුවම් කරලා නෙමෙයි, ශස්ත්‍රයෙන් බය කරලා නෙමෙයි, ඔබ වහන්සේ ධර්මය තුළින්ම මේ දාස් ගණන් ලක්ෂ ගණන් මේ ශ්‍රාවක පිරිස හික්මවල තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන තැන ඇල්පෙනෙත්තක් බිම වැටුණත් ඇහෙන තරම් නිශ්ශබ්දයි. නමුත් රජු වෙච්ච මට රාජසභාවේ 10-15 දෙනා නිශ්ශබ්ද කරන්න බෑ ස්වාමීනි. මම මෙච්චර කියලවත් බෑ. භාග්‍යතුන් වහන්සේ කාටවත් නිශ්ශබ්ද වෙන්න කියලා නෑ. ඔවුන් ස්වභාවයෙන්ම හික්මිලා. ආන් ඒ නිසාත් මම දන්නවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ වාගේ ශ්‍රේෂ්ඨ රජවරු ලෝකේ වෙන නෑ. එක්කෙනයි ඒ ලෞතුරා බුදුරජුන් විතරයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වකාතයි. ඒ ධර්මයේ මනාව ශ්‍රවණය කරපු කෙනාගේ ඇට මස් නහර සිඳගෙන ගමන් කරනවා මිසක් කවුරුවත් ඒ ධර්මයේ අහක දාන්නේ නැහැ ස්වාමීනි. සංඝයා සුපටිපන්නයි. ඒ නිසා මට සම්මා සම්බුද්ධ ශාසනය ගැන මේ තරම් පැහැදීමක් තියෙනවා කියලා රජු ඊළඟ ධර්මාන්තයත් පැහැදිලි කරනවා ස්වාමීනි. තවද ස්වාමීනි ඉතා තියුණු නුවණ ඇති වාදේ ඉතාම දක්ෂ තියුණු නුවණ තියෙන ඕනෑම වාදයක් බිඳහෙලන වාලවේදීන් වගේ මේ ශාස්ත්‍රීය පඬිතයෝ බ්‍රාහ්මණ පඬිතයෝ ඕනෑම කෙනෙක් එක්ක වාද කරනවා. ඒ කිසි කෙනෙක් වාදයෙන් පරද්දන්න සමත් අය නෑ ස්වාමීනි. තියුණු නුවණක් තියෙනවා කියලා කියන්නේ මොන පැත්තෙන්වත් බෑබේරෙන්න වාලවේදීන් වාගේ කියලා කියන්නේ ඒකයි. කාටද මේ වාලවේදී කියලා කියන්නේ? ශබ්දවේදී, සරවේදී, අක්කනවේදී, වාලවේදී. දුනු ශිල්පයේ පරතරට ගියපු අයට ලැබෙන උපාධි හතරක් මේක. ඉතින් මේ හතර දෙනාම කොහොමද කියලා විස්තර කරලා තියෙනවා. දැන් ශබ්දවේදී ශබ්දයට අනුව විදිනවා. ඕනෑම කළුවරක ඉන්නේ කෑලි කපන කරුවලේ ඉන්නකොට මුවෙක් කෑ ගැහුවොත් කොහේ ඇරි. ඒ මුවා කෑ ගහන සංඥාවෙන් දන්නවා මුවා හැරිලා ඉන්නේ මේ පැත්තට, මුවා හිටගෙනද ඉන්නේ, මුවා නිදාගෙනද ඉන්නේ. ඒ සංඥාවෙන් දන්නවා මුවාගේ ඇහැ තියෙන්නේ මෙතනයි, මුවාගේ කට තියෙන්නේ මෙතනයි. ඇහැට විදිනවා නම් මෙතෙන්ට, කටට විදිනවා නම් මෙතෙන්ට, පපුවට විදිනවා නම් මෙතෙන්ට. අර හඬින් දන්නවා මුවාට විදින්න ඕන තැනත්, මුවා ඉන්න පැත්තත්. ඊතලයේ මුදා හරිනවා. මුඛයට මුදා හරිනවා නම් කෙලින්ම ගිරිය කඩාගෙන යන්න විදිනවා. කට්ට කරුවලිය විදින්නේ ශබ්දයෙන් තමයි ගන්නෙ ඉලක්කය. ශබ්දවේදී අක්කණවේදී කියන පිරිසක් ඉන්නවා. මේ විදුලි කොටනකොට, අකුණු පුපුරනකොට විදුලි කොටනවා. එතකොට මේ විදුලි එළිය කියන එක මේ ඇති වුණා නැති වෙන එකක් නේ.
විදින්න ඕන ඉලක්කය සැතපුම් ගණනක් ඈත තිබ්බත් ඒ විදුලි එළියෙන් ඉලක්කයයි විදිය යුතු තැනයි හරියටම අරගෙන ඊතලින් නිවැරදිව එතෙන්ට උදාහරණයට කියන අක්කන වේදී කියලා. ඉතින් ඒ වගේ මේ වාල වේදී කියලා කියන්නේත් එහෙම පිරිසක්. කොයි වගේද කියලා සඳහන් කරනවා මේ අස්සේකුගේ ලෝම ගහක් ගලවලා මොකක් හරි අපි ගෙමු දොඩම් ගෙඩියක එක පැත්තක් ගැට ගහලා ලෝම ගහේ අනිත් පැත්ත තව ආධාරයක එක ගැට ගහලා බඹ ගානක් ඉහළට ඔසවලා අර දුණු ආය අරගෙන යනවා සමහරලාට බොහෝ දුරට. ඉතාම ඈතට අරගෙන ගිහිල්ලා කියනවා අර උඩ තියෙන ආධාරකයට වදින්නත් බෑ. එල්ලෙන දොඩම් ගෙඩියට වදින්නත් බෑ. අස්ස ලෝමේට විදින්න ඕනේ ලෝම ගහ කැඩිලා ගෙඩිය බිම වැටෙන්න. දැන් මෙච්චර ඈත ගෙනියම ලෝම ගහක් පේන්නේත් නැහැ. නමුත් විදින්න ඕනේ ලෝම ගහට. සඳහන් කරනවා මේ ධනුද්දරයෝ විදිනවා කියලා අස්ස ලෝමේ දෙකට පැලිලා ඊතලේ ගමන් කරනවා ගෙඩිය බිම වැටෙන්නේ නැහැ කියලා. උඩින් ලෙහලා අරගෙන බලහම කෙස් ගහ දෙකට පැලිලා ඊතලේ මැද්දෙන් ගිහිල්ලා තියෙනවා. ආන් එහෙම විදින්න දක්ෂ අයට තමයි වාලවේදීන් කියලා කියන්නේ. අපි මුලින් කතා කරපු බන්දුල මල්ලත් ඒ වගේම වාලවේදියෙක්. බන්දුල මල්ලගේ පුත්තු 32ත් ඒ වගේම වාලවේදියෝ. ඉතින් අර මේ තරම් තියුණු නුවණක් තියෙනවා කියලා කියන්නේ ඒ ලෝම ගහ දෙකට පැලින්ද විදින්ද කොහොම තියුණු බැල්මක් තියෙන්න ඕනේද මේ ශාස්ත්‍රීය පඬිතයන්ට බ්‍රාහ්මණ පඬිතයන්ට ඒ තරම් තියුණු නුවණක් තියෙනවා. ඕනෑම කෙනෙක් වාදයෙන් පරාද කරනවා. ආන් එහෙම නුවණ තියෙන අය ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා වාද කරන්න. වාදයක් නැන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වාද කරන්න ආපු උන්ට කරුණු දක්වලා සතුටු කරවලා සමාදම් කරවනවා. ඔවුන්ගේ අය වාදයක් නැහැ ස්වාමීනි මාත් පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. වාද නැහැ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ සුවිශේෂී හැකියාව ලෞතුරා බුදුරජාණන් වහන්සේම සතුයි. ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් අති ප්‍රසන්නයි ස්වාමීනි කියලා කියනවා. නැවත සඳහන් කරනවා ස්වාමීනි බ්‍රාහ්මණ ශ්‍රමණ ශ්‍රත්‍රිය ගෘහපති ආදී පඬිතවරු බුදුරජාණන් වහන්සේ ගාවට එනවා වාද කරන්න. ඔවුනුත් වාද කරන්න ඇවිල්ලා ඔවුනුත් වාද කරන්නේ මොකද ඒගොල්ලෝ හිතාගෙන එන්නේ අපි බ්‍රාහ්මණයෝ කියලා. අපි ශ්‍රමණයෝ කියලා. අපි රහතන් වහන්සේලා කියලා හිතාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ. ආවට පස්සේ ඒ අයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරාම ඒගොල්ලෝ කියනවා අපි ඉවරයි අපි ඉවරයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුන්නේ නැත්තම් අපි ඉවරයි. ඇයි මේ? අපි රහත් නොවි රහත් කියලා හිතාගෙන හිටියා. අපි බ්‍රාහ්මණ නොවි අපි බ්‍රාහ්මණ කියලා හිතාගෙන හිටියා. අපි ශ්‍රමණ නොවි අපි ශ්‍රමණ කියලා හිතාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ නිසා තමයි බ්‍රාහ්මණය කවුද ශ්‍රමණය කවුද රහතන් වහන්සේ කවුද කියලා දැනගත්තේ. මෙතෙක් හිටියේ රැවටිලා දැන් පටන් ගමු රහත් වෙන්න යන පාර ඉස්සරහට යන්න කියලා. ඒගොල්ලෝ පටන් ගන්නවා බුද්ධ ශාසනයේ ඇතුළෙන් සංසාරි කෙරවල හොයන්ට. අයි තර්ක විතර්ක වාද විවාද කවුරුවත් ළඟනේ. බුදුරජාණන් වහන්සේ ළඟට එන ඕනෙම කෙනෙකුට සසර ඉම පෙන්නන්ට භාගිතුන් වහසට දෙන පුද්දුම හැකියාව. ස්වාමිනි ඒ හැකියාවට මං පුද්දුම විදිහෙන ගරු කරනවා කියල කියනවා. ඉළඟට සඳහන් කරනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ මංගාව ඉන්නවා ඉසිදත්ත සහ පුරාණ කියලා ඉංජිනේරුව දෙන්නෙක්. මේ කොසල් රජ්ජුරුවන්ගෙන් පෝෂණය ලබන දෙන්නෙක් ඉසිදත්ත සහ පුරාණ. ස්වාමිනි මේ ඒගොල්ලන්ට කෑම දෙන්නේ මම. ඒගොල්ලන්ට ඇඳුම් දෙන්නේ මම. ඒගොල්ලන්ට ගෙවල් දීලා තියෙන්නේ මම. ඒගොල්ලන්ට රථවාහන දෙන්නේ මම. සියලුම පහසුකම් දෙන්නේ මම. මං තම හාම්පුතා. මට දවසක් හිතුණා මෙච්චර සලකන මට මේ දෙන්න කොච්චර සලකනවද කියලා බලන්න. මං දවසක් ඒ දෙන්නත් අඬ ගහගෙන ගමනක් ගියා. ගමනක් ගිහිල්ලා බොහොම පොඩි ඉඩක් තියෙන තැනක් වෙන් කරගත්තා අපිට රැයට නවතින්න.
එතන තුන් දෙනාට නිදා ගන්න බැරි පුළුවන් තරම් තැනක්. ස්වාමීනි මං ටික වෙලාවක් ඒ දෙන්නත් එක්ක කතා කර කර ඉඳලා මං නිදාගත්තා. ස්වාමීනි මම නිදි නෑ, මම නිදි වගේ ඉන්නවා. මේ දෙන්න තවත් හුඟක් රෑ වෙනකන් දෙහැමි කතාවෙන් හිටියා. ඉඳලා දැන් දෙන්නටත් නිදි මත ඇවිල්ලා. දැන් මේ දෙන්නට නිදා ගන්න ඕන වෙලා. දැන් මේ දෙන්න කතා කරනවලු අද බුදුරජාණන් වහන්සේ කොයි පැත්තේද දන්නේ. එතකොට එක්කෙනෙක් කියනවා අද බුදුරජාණන් වහන්සේ මේ පැත්තේ. එතකොට දෙන්න තීරණය කරනවා එහෙනම් රජ්ජුරුවන්ගේ පැත්තට කකුල් දෙක දාලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හිස යොමු කරලා නිදාගමු කියලා. භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නට මොනව කරලාද? ඒ දෙන්නගේ සියලුම ජීවිතයේ වගකීම තියෙන්නේ මගේ අතේ. නමුත් ස්වාමීනි මට නැති ගෞරවයක් ඒ දෙන්න ළඟ භාග්‍යතුන් වහන්සේට තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නිස්සරණා ධ්‍යාසයෙන්ම සත්වයාගේ සිත තුළ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගුණයක් ඇතිවෙලා. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. දේශනා කරපු ධර්මයේ ස්වකාතයි ආර්ය මහා සංඝයා සුපටිපන්නයි. මේ ශාසනය පිළිබඳව මට ඒ තරම් පැහැදීමක්, මට ඒ තරම් ගෞරවයක් තියෙනවා ස්වාමීනි. එහෙම සඳහන් කළ රජ්ජුරුවෝ නැවතද සඳහන් කරනවා ස්වාමීනි, මම භාග්‍යතුන් වහන්සේට ගරු කරන තවත් හේතුවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් ශාස්ත්‍රීය වංශිකයි, මාත් ශාස්ත්‍රීය වංශිකයි. භාග්‍යතුන් වහන්සේත් කොසල් රට වැසියෙක්, මමත් කොසල් රට වැසියෙක්. භාග්‍යතුන් වහන්සේට දැන් වයස අවුරුදු 80යි, මටත් දැන් වයස අවුරුදු 80යි. ස්වාමීනි මේ එක්ක සංසන්දනය කරලා බලනකොට අපි දෙන්න ජාතියෙන් ගෝත්‍රයෙන් වයසින් අපි දෙන්න සමානයි. අන්න ඒක හින්දත් මට බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් තියෙන අසීමිත ගෞරවය. මෙන්න මේ සියලු කාරණා පදනම් කරගෙන තමයි ස්වාමීනි සිරිපා ධාතුව ස්පර්ශ කරලා මුවෙන් සිඹ සිඹ මම වන්දනා කරන්න කියලා අන්තිමට කියනවා. ඒ මුලින්ම ඇහුවේ මහරජ මේ කයට මෙච්චර ගරු කරන්නේ ඇයි කියලානේ. අන්තිමට කියනවා මෙන්න මේ හින්දා තමයි එච්චර ගෞරවයක්. එහෙම කියලා කියනවා ස්වාමීනි මට දැන් යන්න ඕනේ. ස්වාමීනි මම රජේ, මට රාජකාරි හුඟ තියෙනවා, මට පිටත් වෙන්න ඕනේ කියලා කියන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහරජය. පිටත් වෙන්න වෙලාව ඇවිල්ලා නම් දැන් පිටත් වෙන්න. කොසල් රජු බුදුරජාණන් වහන්සේට වැඳලා පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කරනවා, මහණෙනි කොසල් රජු මගේ ළඟට ඇවිල්ලා මෙතෙක් වෙලා ධර්ම චෛත්‍යයන් ගැන කතා කළා. මේ ධර්ම චෛත්‍යයන් එකක්වත් එක වචනයක්වත් මට වෙනස් කරන්න දෙයක් නෑ. රජ්ජුරුව සඳහන් කරපු සියලුම දේවල් ඇත්ත. එහෙනම් අදින් පස්සේ මේ ධර්ම චෛත්‍යයන් මතක තියාගෙන පිළිපදින්න කියලා නැවත වතාවක් ඒ ධම්ම චේතිය භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරනවා. ආන් ඒක නිසා කොසල් රජ්ජුරුවන්ගේ දේශනාව බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා. කොසල් රජුරුව එළියට බැහැල බලහම දීඝකාරායන නැහැ. පලිගණ්ඩනේ බලාගෙන හිටියේ. මොකද දීඝකාරායන ඇතුළට ආවේ නැහැ රජුරුව පෞද්ගලික කතාවකට යන්නේ කියලා. දීඝකාරායන ලියුමක් ලියලා තියෙනවා. ජීවිතේට ආදරේ තියෙනවා නම් මහරජ මාලිගාවට එන්න එපා කියලා. ලියුම ලියලා එක කාන්තාවක් අතට දීලා එක අස්සෙක් එතන තියලා දීඝකාරායන රජෙක් බවට පත් වෙන්න අවශ්‍ය අර පංච කකුද භාණ්ඩ ටිකත් අරගෙන පිටත් වෙනවා. නැවත රජ වෙන්න ඇවිල්ලා ඒ ටික පළඳින්න ඕනේ. දැන් රජුරුවන්ට ඒ ටික නැහැ. එතකොට රජුරුව කල්පනා කරනවා දීඝකාරායනත් එක්ක තනියම යුද්ධ කරන්න. ඒ කියන්නේ මුළු කොසල් රටට විරුද්ධව දැන් තනියම යුද්ධ කරන්න ඕනේ. මොකද දැන් කවුරු හරි රජ වෙලා ඉන්නේ. බොහෝ වෙලාට විදුඩබ තමයි ගිහින් රජ කරන්නේ. කොසල් රජුරුවන්ගේ පුතා හරි ලාබාලයි. ඒ කාලේ ලාබාලමත් නෑ ඉතින්. රජුරුවන දැන් අවුරුදු 80ක්නේ. දීඝ මේ කුමාරයා තමයි රාජ්‍යත්වයට පත් කරන්නේ. ඉතින් ඒත් එක්ක ගිහිල්ලා යුද්ධ කරන්න හිතෙනවා අවුරුදු 80 දී.
එතකොට මුළු කොසල් රටට විරුද්ධව යුද්ධ කරන්න අවුරුදු 80 දී පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා. අවුරුදු 80 දීත් ඒ ශක්තිය තියෙන හින්දා තමයි, කායික ශක්තිය නෙමෙයි ඥාන ශක්තියයි යුදමය හැකියාවයි තියෙන හින්දා තමයි එහෙම හිතෙන්නේ කියලා. මුලින් ඒකයි සඳහන් කළේ ජම්බුද්දීපේ මහා සටන් කරුව කියලා. නමුත් කල්පනා කරනව නැහැ. තනියම යුද්ධ කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මන් දැන් ගිහිල්ලා මේක අජාසත්ට කියලා අජාසත් එක්ක ගිහිල්ලා විරුද්ධවට විරුද්ධව යුද්ධ කරනවා. අර අස්සයාගේ පිටේ නැගලා අර කාන්තාවත් එක්ක පිටත් වෙලා යනවා. රජගහනුවරට යන්න එපැයි අජාසත් කුමාරයා හම්බෙන්නේ. ඉතින් රජගහනුවරට යනකොට වාසල් පවුර වහලා, රජෙක් නෙමේ කවුරුවාවත් මේ වාසල් පවුරක් වැහුවහම අය පහුවදා වෙනකන් අරින්නේ නැහැ. ඒක නීතිය. ඉතින් කොසල් රජුරෝ ඒක දන්නවා. ඉතින් ඒ හින්දා පවුර ගාව දිවිච අම්බලම කරාට නතර වුණා. සීතල වැඩි, රජුරවන්ට වයසයි, රැට කෑම නැහැ. වයසක අම්මා කෙනෙක් කාඩි හොද්දකුයි නිවුඩු හාල් බතකුයි උයලා ගෙනල්ලා දුන්නා. ඒක රජුරෝ වැළඳුවා. රජුරන්ට ඒක ඔරොත්තු දෙන්නේ වයසයි සිවුම් ආහාර වළඳලා පුරුදු රාජභෝජනයේ මේ නිවුඩු හාල් එක රජුරන්ට ගැලපෙන්නේ නැහැ නේ. රජුරන්ට රෑ බඩේ අමාරුවක් හැදුනා. රජුරු අම්බලෙමම මරණයට පත් වුණා. එතකොට මේ මහ ප්‍රබල රජුරු රාජ්‍ය අහිමි වෙලා තමයි මරණයට පත් වුණේ. ඒකට හේතුව මොකද්ද? හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා. මං කියවනේ අර මුල් කාලේ රජ්ජුරුව පොඩි පොඩි මත ගැටුම් සහිත වැඩ කරලා තිබ්බ කියලා. ඔය තීර්ථකයෝ එක වෙලාවක කල්පනා කරනවා, ජේතවනාරාමයට මෙච්චර ලැබෙන්නේ මේ ජේතවනාරාමයේ ඉන්න අයගේ තියෙන සිල් ගුණ, උතුම් ගුණ නිසා නෙමේ. ඒ බිම ලැබීම් සහිත බිමක්. ඒකයි ලැබෙන්නේ. එහෙනම් අපිත් ජේතවනාරාමිකාවින් නිගණ්ඨාරාමයක් හදාගත්තොත්, තීර්ථකාරාමයක් හැදුවොත් අපිටත් ලැබෙනවා. හැබැයි එතන ආරාම හදන්න දෙන්නේ නැහැ. රජුරු නවත්තනවා. ඒ හින්දා මේගොල්ලෝ කොසල් රජුරුවන්ට අල්ලසක් දෙනවා. අල්ලසක් දීලා කියනවා අපි අහවල් තැන පන්සලක් හදනවා, ඒක නවත්තන්න එපා කියලා. කොසල් රජු අල්ලස ගන්නවා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා නිගණ්ඨාරාමේ හදනවා. ඉතින් අපි වචනේට නිගණ්ඨය වගේ කියලා කියන්නේ කෑ ගහනවනේ හරියට. ඉතින් හරීම සද්දේ. බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට එනකොට එකටම සද්දේ එනවා. ඉතින් නිතරම බුදුමවින් පිටවෙච්ච වචනයක් මාළුකාරයෝ මාළු අල්ලන්න ගියා වාගේ කවුද මේ කෑ ගහන්නේ කියලා අහලා තියෙනවා. එදත් කතා කරලා අහනවා, මහණෙනි කවුද මේ මාළුකාරයෝ වගේ කෑ ගහනවා ඇහින්නේ කියලා. ස්වාමීනි නිගණ්ඨාරාමයක් හදනවා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කෙනෙකුට විරුද්ධව කතා කරන්න එහෙම යන්නේ නැහැ. දැන් චුන්දසූකර ජේතවනාරාමයේ පිටිපස්සේ ඌරෝ මරනවා මරනවා භාග්‍යතුන් වහන්සේ කවදාවත් චුන්දසූකරට එපා කීවේ නැහැ. නමුත් සඳහන් කරනවා, සංගයාගේ නිවනට බාධාවක් වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ එතන නිශ්ශබ්ද වෙන්නෙත් නෑ කියලා. අන්න ඒක හින්දා ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද ගිහිල්ලා රජ්ජුරුවන්ට කියන්න වහම මේක නවත්තන්න කියලා. ආරාමේ හදනකොට මෙච්චර සද්දෙනම් හදලා පදිංචි වුණාම කොහොම කෑ ගහයිද? ආනන්ද හාමුදුරුව එනවා, කොසල් රජ්ජුරුව දැක්කා. කොසල් රජ්ජුරුව දන්නවා එන්නේ මොකටද කියලා. ඇතුළට ගිහිල්ලා දොරවාගත්තා. ඒ අල්ලසරන්නේ කරන්න දෙයක් නෑ. ඊට පස්සේ සඳහන් කළා, ස්වාමීනි රජුරෝ දරවහගත්තා. සරියුත් මුගලන් දෙන මහන්සියට කතා කරලා කිව්වා, ඔය දෙන්න යන්න ගිල රජුරවන්ට කියන්න. උන්වහන්සේලා දෙන්න එනකොටත් කොසල් රජුරෝ දැකලා දරවහගත්තා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න වහන්සේත් ඇවිල්ලා සඳහන් කළා, ස්වාමීනි රජුරෝ දරවහගත්තා කියලා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, කොසල් රජුරෝ දන්නේ නෑ සාරිපුත්ත සහ මොග්ගල්ලාන කියන්නේ කවුද කියලා. මේ දෙන්නට විරුද්ධව දොරවහපු පව කොසල් රජුරෝ ගෙවන්නේ කවදා හරි රාජ්‍ය අහිමි වෙලා තමයි මැරෙන්නේ කියලා. එතකොට දැන් මේ මොකක්ින්ද රාජ්‍ය අහිමි වෙන්නේ? සරියුත් මුගලන් දෙනම වහන්සේට දොරවහපු පව.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක වැඩම කළා. භාග්‍යතුන් වහන්සේට දොරවල් වැහෙන්නේ නැහැ. දොර අරගෙන එළියට ආව ස්වාමීනි වඩින්න කියලා ඇතුළට වැඩමවලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහරජේ සංඝයාගේ නිවනට බාධා වෙනවා අර නිගණ්ඨාරාමේ, ඒක නතර කරන්න කියලා. රජුරු වහාම පණිවිඩයක් ඇරියා නිගණ්ඨාරාමේ හදන්න පවතන කියලා. නමුත් අර කරපු අකුසල කර්මය නිසා රජුරුවන්ට රාජ්‍ය අහිමි වෙලා මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. මාමා මරාවු පලිය ගත්තා දීඝකාරායන රජුරුවන්ට රජකම අහිමි කරලා ගිහිල්ලා විදුරුබ කුමාරයා රාජ්‍යත්වයේ පිහිටෙව්වා. කර්මයේ විපාක දෙන හැටිත් වෙනම අගට චුට්ටක් සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද, ධර්මරත්නය කොච්චර ශ්‍රේෂ්ඨද, ආර්ය මහා සංඝයා කොච්චර ශ්‍රේෂ්ඨද කියන එකයි ධම්මචේතිය සූත්‍රයෙන් අපි සාකච්ඡා කළේ. මේ උතුම් පින්කම අද දවසේ සංවිධානය කරන්ට යෙදුනේ අපි අනුරහේරත් මැතිතුමාගේ 50 වැනි ජන්මදින පින්කම නිමිති කරගෙන. බුදු දහම පිළිබඳව කරුණු දන්න, ශාසනය සම්බන්ධයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන එතුමත් එතුමියගේ ස්වාමි දියණියත් මේ කාරණාවේදී මේ අවස්ථාවේදී තීරණය කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ ඉන්න බව සත්‍යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ අපට දක්වපු අනුකම්පාව, භාග්‍යතුන් වහන්සේ අපට දක්වපු අනුකම්පාවට අනුව බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් වෙන් වුණ විශේෂ මහා ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. එයින් මේ ලක්බිමේ ධාතුන් වහන්සේලා 4 නමක් වැඩ ඉන්නවා. ඒ තමයි දළදා වහන්සේලා දෙනම. මහා ධාතුන් වහන්සේලා 4 නමෙන් දළදා වහන්සේලා දෙනමම අපට ලැබිලා තියෙනවා. දළදා වහන්සේලා 4 නමයිනේ, 4 දළදා. එයින් ප්‍රධාන දළදා වහන්සේලා දෙනමක් ලංකා භූමියට ලැබිලා තියෙනවා. වාම දළදා වහන්සේ සෙන්කඩගල වැඩ ඉන්නවා. දක්ෂිණ දළදා වහන්සේ අපි ඉදිරිපිට විරාජමාන වෙන සෝමාවතී මහසෑ රජුන්ගේ ධාතු ගර්භය තුළ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ අනුරාධපුර ථූපාරාම මහසෑයේ ධාතු ගර්භය ඇතුළේ අදත් ෂඩ්වර්ණ බුද්ධ රශ්මීන් විහිදව විහිදව වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විශ්ව ධාතුවට දායාද කළ අති විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නලල් තලය ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසෑයි ධාතු ගර්භය තුළ අදත් බුද්ධ රශ්මිය විහිදවමින් වැඩ ඉන්නවා. මේ සුවිශේෂී ධාතුන් වහන්සේලා 4 නම ලක්බිමට ලැබුණා. එනං එයින් එක තැනක මේ ජීවිතයේ මනාව දැනෙන සන්ධිස්ථානයක් වෙච්ච 50 වැනි ජන්මදිනය අනුරහේරත් මහත්මා අනුස්මරණය කරන මොහොතේ මෙවන් උතුම් පුද බිමක මහානීය පින්කම් මාලාවක් සංවිධානය කරගෙන තමයි තවත් එක උතුම් පින්කමක් හැටියට ධර්ම දානමය පින්කම සංවිධානය කරගත්තේ. සවස් කාලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දකුණු දළදා වහන්සේ ළඟ විශේෂ ගිලන්පස පූජා ඇතුළු තවත් නොඑක් පූජාවල් සිද්ධ කරන්න කටයුතු සංවිධානය කරගත්තා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් මේ සංසාරයෙන් එතර යන්න අපිට අපේ ජීවිතවලට හොඳ සාධාරණයක් කරගන්න අවශ්‍ය අවස්ථාව භාග්‍යතුන් වහන්සේ මනවින් දායාද කරලා දෙමින් තමයි ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිෂ්ඨාන කළේ. ඒ නිසා අපි මේ සිද්ධ කරන හැම පූජාවක්ම ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ගෞරවයෙන් ජීවමාන බුද්ධ සංඥාව පෙරටු කරගෙන සිදු කරනවා නම් අද ලැබෙන ආනිසංසයත් එදා ලැබෙන ආනිසංසයත් අතර කිසි වෙනසක් නැහැ. අවශ්‍ය අපේ ශ්‍රද්ධාව පමණයි. දේශනා කළා යාමාහ භාග්‍යතුන් වහන්සේ උදෙසා සිදු කරන පූජාව නයිමස්මින් ලෝකේ පරස්මින් වාපන. මේ ලෝක ධාතුවෙත් පරලෝකෙත් වෙනත් අන්‍ය කිසිම ලෝකයකත් බුද්ධේන සෙට්ටෝ
බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ තරම් අපිට පූජාවක් පිළිගන්වන්න සුදුසු කෙනෙක් නැහැ. යම් කෙනෙක් තමන් ලබාගත් උතුම් මනුස්ස ජීවිතේට ශ්‍රේෂ්ඨ අර්ථයක් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අර්ථය සම්පූර්ණ කර ගැනීමෙහිලා ඔහුට පූජාවක් පවත්වන්න හෝ වන්දනාවක් සිදු කරන්න මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ හා සමාන වූවෙක් නම් තවත් වෙනත් නැහැ කියලා. එහෙමනම් ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මයි නියෝජනය කරන්නේ. අනුරාධපුරයට වැඩම කරලා පළවෙනි වස සමාදන් වෙලා නිමා කරපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වස් කාලෙන් පස්සේ බුදුරජාණන් ධර්මාශෝක රජුන්ට දේවානම්පියතිස්ස රජුන්ට මතක් කළේ, මහරජ බොහෝ කාලයකින් මගේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්න බැරි වුණා. ශාස්ත්‍රුන් වහන්සේ දකින්න නොහැකිවීම මම අනාථ වුණා වගේ දැනෙනවා කියලා. රජුරු අහනවා, ස්වාමීනි ඔබ වහන්සේම නේද සඳහන් කළේ ඒ භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පාලා කියලා? ඔව් මහරජ, භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් අපිට අනුකම්පාවෙන් ධාතු ශරීරයේ ඉතුරු කරලා පිරිනිවන් පෑවේ. යමෙක් ඒ ධාතු ශරීරයේ දකිනවා කියලා කියන්නේ ජීවමාන බුද්ධ ශරීරයේ දැක්කා හා සමානයි. ආන් එහෙම සඳහන් කරාම තමයි ස්වාමීනි, එහෙනම් ධාතු ශරීරයේ වඩා හිඳවන්න සෑයක් ඉදිකරන කාර්යය මට බාරයි, නමුත් ධාතුන් වහන්සේ වැඩමවන කාර්ය ඔබ වහන්සේලාට බාරයි කියලා. ඉන් පස්සේ තමයි ධර්මාශෝක මහරජුරු ගාව තිබිච්ච භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර ධාතුවත් තවත් විශාල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයකුත් ඉල්ලගත්ත සුමන සාමණේරයන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා හිමාලයේ තැන්පත් කරලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, සක්‍ර දේවේන්ද්‍රය දේවේන්ද්‍රය භාග්‍යතුන් වහන්සේගේ දකුණු දළදාවත් දක්ෂිණකු ධාතුවත් දෙකම ඔබ වහන්සේ ළඟ. දේවේන්ද්‍රය ඔබ මින් පස්සේ දකුණු දළදා වහන්සේටම පූජා පවත්වත්වා මට දකුණු අකු ධාතුව දෙන්න, ලක්බිමට වැඩමවන්න, ලක්වැසියන් පිළිබඳව සැක හිතන්න එපා, ඔවුන් ශ්‍රද්ධාවන්තයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිළු මිනිස් හැයින් දකුණු අකු ධාතුන් වහන්සේ ලබාගෙන සාමණේරයන් වහන්සේට පිළිගන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව ඉඳලා නතර වෙන්නම වැඩම කළා කියලා සඳහන් කළා ථූපාරාමයට. එතකොට කවුරු ගාවද දකුණු දළදා වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ? සක් දෙවිඳු ළඟ. එහෙනම් පස්සේ කාලේ සක් දෙවිඳු දකුණු දළදා වහන්සේත් අපිටම දීලා තියෙනවා. ඒ නිසා මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භයේ ඒ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. අද ජන්මදිනයේ සිහිපත් කරන වෙලාවේ උන්වහන්සේ අරමුණු කරගෙන මහානීය පින්කම් සිද්ධ කරලා රැස් කරගන්න උතුම් කුසල ධර්මයෙනුත් අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්ම දානය සිද්ධ කරන්න කටයුතු සිද්ධ කරමින් ධර්ම දානානි සංසේ රැස් කරගත්තා. මේ උදාර පින්කම මේ විදිහට සිද්ධ කර ගනිමින් තුනුරුවන්ගේ අනන්ත ගුණ පැහැදිලි කරන බුද්ධ ගුණයේ ඉස්මතු කරලා දක්වන උතුම් ධම්මචේති සූත්‍රයේ දේශනා කරවීමෙන් ලබා ගන්න උදාර පුණ්‍ය ධර්මයෙනුත් දකුණු දළදා වහන්සේ අරමුණු කරගෙන සිදු කරන සියලුම පූජාවන්ගේ අනන්ත ආනුභාවයත් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු මහබෝසතාණන් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ පිරිසට සතරවරම් දෙවි මහරජවරුන්ටත් ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාටත් වලාහක දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපගේ ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ ආරක්ෂා කරමින් වැඩ ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දාන සීල භාවනාදී පුණ්‍යක්‍රියා තවදුරටත් සිදු කර ගැනීමට අපි සියලු දෙනාටම ෂණ සම්පත්තියේ නිරෝගී සම්පත්තියේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හා භෝග සම්පත්තිය ලැබේවා. ඊටම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන්
සියලු දුකින් නිදහස් වීමට සියලු දෙනාට මේ කුසල් හේතු වේවා. මාර දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසටත් අපි මේ අනුමෝදන් කරන පුණ්‍ය ධර්මයන් සම්මාදිට්ඨිකව අනුමෝදන් වෙන්න භාග්‍ය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.